අතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පමාදං අප්පමාදේන යදානෝදති පණ්ඩිතෝ පඤ්ඤා පාසාද මාරුය අසෝකෝ සෝකිනිං පජං පබ්බතට්ටෝ බුම්මට්ටෝ දීරෝ බාලේ අවෙක්කතීති. පින්වත්නි, පිළිවෙලින් අපි පවත්වන්නේ දුනු ධම්මපද දේශනා මාලාවේ අද 20 වන දේශනාව සඳහා අප්‍රමාද වර්ගයේ 5 වන දේශනාවයි තෝරාගත්තේ. පමාදං අප්පමාදේන යදා නෝදති පණ්ඩිතෝ. පණ්ඩිතයා නැත්නම් ප්‍රඥාවන්ත ශ්‍රාවකයා. පමාදං ප්‍රමාදය නැත්නම් අසිහිය, සිහිමුලා බව. අප්පමාදේන අප්‍රමාදයෙන් දුරු කරනවා. නෝදති උපමාවකුත් දෙනවා. පඤ්ඤා පසාද මාරුහි, ප්‍රඥාව නැමැති ප්‍රාසාදේ උඩට නැගලා තට්ටු ගයක් තියෙනවා. ඒකේ නම ප්‍රඥාව. උඩටම නැගලා බලනවා මෙන්න මෙහෙම. පබ්බ තට්ටෝ බුම්මට්ටි, පර්වතයක් උඩ ඉන්න කෙනෙක් බිම දිහා බලනවා වගේ. පර්වතයක් උඩ ඉන්න කෙනෙක් බිම බලනවා වගේ අර ප්‍රඥාව කියන්නේ ප්‍රාසාදේ නැගලා ශෝක කරන ජනතාව දිහා ශෝක කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා කියන එක තමයි මේ අර්ථය. එතකොට බාලයා ධීරයා විසින්, ඒ කියන්නේ බාලයා කියන්නේ නුවණ මදි කෙනා, ධීරයා කියන්නේ ප්‍රඥාවන්තයා. මේ බාලයා පරාද කරලා ඉක්මවාගෙන ප්‍රඥාවන්තයා සසරින් යනවා. ඉතින් අපිට පැහැදිලි, බාලයා හැමදාම සසරින් ඉන්නවා, ප්‍රඥාවන්තයෝ සසරින් එතෙර වෙලා තියෙනවා. දැන් අපි දැනට බාලයෝ, අපි ඔක්කොම දැනට බාලයි. ඒ හේතුව අපි තාම සංසාරේ ඉන්න අය. අපිට පෙර සසරින් ඉක්ම ගියා වූ ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රඥාවන්තයෝ. එවැනි ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්ත උතුමෙක් ගැන තමයි අද අපේ මේ කතාව. මේ කතාවේ සඳහන් වෙන උතුමන් වහන්සේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ. උන්වහන්සේ පිප්පලි ගුහාවේ වැඩ සිටියයි කියලා අපි අහලා තියෙනවා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සමග පිණ්ඩපාත වැඩීම නිසා උන්වහන්සේගේ රූපයත් භාග්‍යතුන් වහන්සේට පියවිස රූපයෙන් සමාන නිසා අපහසුතාවන්ට පත් වුණා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අදිෂ්ඨානයක් කරගත්ත භාග්‍යතුන් වහන්සේ වඩින මාර්ගයේ පිණ්ඩපාත වඩින්නේ රජගහනුවර පිප්පලි කියන ගුහාවට ගිහින් තමන් වහන්සේ කාලය ගත කරන බවට හුදකලාව හිටියේ. તો ඒ ප්‍රදේශයේ පිණ්ඩපාතේ වඩිනවා. එයා පිණ්ඩපාතේ වැඩම කරලා ගිහිල්ලා කුටියට වැඩම කරලා දානේ වන්දලා අවසන් වෙලා දිය ගොඩ කඳු හෙල්, ඒ කියන්නේ වතුරෙයි ගොඩ බිමේ කන්දෙයි බෑවුමේ මෙරී උපදින්නා වූ ප්‍රමාදී අප්‍රමාදී සත්වයෝ තමන් වහන්සේගේ දිවසනමති ආලෝකය යොමු කර කර බලනවා. ඒ කියන්නේ මේ ලෝකේ මැරෙන සත්තුන්ගෙන් කී දෙනෙක් ප්‍රමාද වෙලා මැරෙනවද, කී දෙනෙක් අප්‍රමාදව මැරෙනවද කියලා බලනවා. එහෙන් බලනකොට මොනවද පේන්නේ නැත්තේ? ගොඩාක් අය ප්‍රමාද වෙලා මැරෙනවා. ටික දෙනෙක් අප්‍රමාද වෙනවා. එතකොට මේ දෙක බලමින් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ බව දැක්කා. දැකලා කාශ්‍යප තෙරුන් වහන්සේගෙන් විමසනවා, කාශ්‍යපේ මේක ඔබට කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඔබ බලලා. ඔබ බලලා ඉවර කරන්න පුළුවන් කෙනා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ශ්‍රාමාණ ශ්‍රාවකයෙකුට ඒක කරන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳගෙන, ළඟට වැඩියේ නෑ, උන්වහන්සේ වැඩ ඉන්න තැන ඉඳගෙනම පිප්පලි ගුහාවට ආලෝකයක් යොමු කරලා
එහි මැද වැඩ ඉඳිමින් තමයි මේ දේශනාව කළේ. මේකට කියන ඕභාස දේශනාව. මොනවද මේවට කියන්නේ? ඕභාස දේශනාව. ඒ ආලෝක ප්‍රඥා ආලෝක කදම්බයක් මැද සිටිමිනුයි බුදුරජාණන් වහන්සේලා මේවා මෙවැනි දේශනා කරලා තියෙන්නේ. ඉතින් පැහැදිලිනේ අර්ථය. කන්දක් උඩින් ඉන්න කෙනෙක් පල්ලෙහා ඉන්න අය දිහා හොඳට බලනවා වගේ මේ ධීර වූ ප්‍රඥාවන්ත වූ රහතන් වහන්සේ, ආර්යයන් වහන්සේ නැත්නම් පඬිතෝ, පඬිතයන් වහන්සේ වචන දෙකක් තියෙන මේ දේශනාවේ. මේ ගාතාවක්නේ. ධීරෝ කියලා කියන්නේ ඒත් ප්‍රඥාවන්තයට, පඬිතෝ කියන්නේ ඒත් ප්‍රඥාවන්තයට. බාලෝ කියන්නේ එකම එක්කෙනා, ඒ තමයි අපි ඔබ වගේ කට්ටිය නේද? බාලයෝ. හවුද? ප්‍රඥාව මදි වෙච්ච නිසා ඔහේ දුක් විඳ විඳ සංසාරේ නා කියවි ඉන්න කට්ටිය. කොහෙට නා කියලාදී? සාසරට නා කියලා. ඉතින් එහෙම ජාති අය තමයි ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. එහෙම කිව්වට දැන් මේ ඉන්න සත්ත්ව ප්‍රජාව අතරින් මේ බණ භාවනා කරලා නිවන් දකින්න උත්සාහ කරන අයත්ෝ පණ්ඩිතයි. අර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගොඩට දාලා බැලුවම අපි මෝඩයි. හරිද? උන්වහන්සේලා ප්‍රඥාවන්ත ගැලවිලා ගියපු නිසා. අපි තාම ඉන්න නිසා එම කිව්වට දැන් ඉන්න පිරිසත් එක්ක බැලුවා. දැන් ගලපන්න එපා. දැන් ඉන්න අයත් එක්ක. අපිත් දැන් මේ ලෝකෙ ඉපදිලා ඉන්නේ වර්තමානයේ. මේ ඉන්න සමාජ ලෝකෙත් එක්ක බැලුවම, මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම බැලුවොත්, මන භාවනා කරනයි තාමත් ස්වල්පයයි. ආන්න එතකොට අර පංචකාමයන් නිසා පීඩාවෙන් ඉන්න මිනිස්සු අතර අසෝකින් සෝකිනම්, ඒ කියන වචන අපිට කියන්න පුළුවන් මේ පින්වත් මෑණිවරුන්ට. කියන්න පුළුවන්. මොකද කියන්න පුළුවන්? ඒ මිනිස්සු ශෝක කරද්දී අපි ශෝක නැතුව ඉන්නවා. බහුල වශයෙන් අපි ශෝකය අඩුයි. සතුටින් ඉන්නයි කියලා අපිට කියන්න පුළුවන්. බොරුවට නෙවෙයි, ඇත්තටම කියන්න පුළුවන්. දුක් වෙන්න තරම් කාරණා අපිට නැහැ. අපිට තාම සුළු සුළු කාරණා තියෙන පොඩි පොඩි. දැන් නයෙක් හිටියා, නයා දැක්කම දුක් බයයි දුකයි. ඒ වගේ සීන නේද? අලියා දැක්කොත් අන්න අලියා හිටිය දුකයි. ඒ වගේ දේවල් තියෙනවා. නැතුව මේ ළමයින්ට කන්න දෙන්න විදියක් නැහැ, හල්ලිය තේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක්, විහිම් බයින රෝගයක් නැහැ. මොකද දැනුත් දායක පින්වතුන්ලා අන්න ගෙනත් දුන්න මළු පුරවල. ඔයාලට වළඳන්නේ කියලා. يعني සුවසේ වළඳත්වා, සුවසේ නිවන් දකිත්වා. ඒක කරගන්න අර කොණ්ඩේ තට්ටේ බාන්න ඕන. හරිද? නිකන් ගෙනත් දෙන්නේ නැහැ. මිනිසුන්ට පිස්සු නැහනේ. ඔහොම ගිහින් දෙන්නේ බෑ. පාරින් හංගන්නට දෙනවද? ඒ දෙන්නේ නැත්තේ. ඒක ලබන්න තරම් පිනක් ඒ ඇත්තන්ට නැහැ. දන් දුන්න නැති නිසානේ පාරින්. දන් දුන්න නැති අයට මහා උසස් විදියට ලැබෙන්නේ නැහැ. කවුරු හරි පිනක් හිතලා අනුකම්පාවෙන් කෑම ටිකක් දුන්නොත් මිසක ගෞරවයෙන් ගිහිල්ලා දෙන්නේ නැහැ. දැන් මේ කිව්වේ එකයි, ඔබට ශෝක කරන්න දේවල් තියද? ඉතාම සල්පය තියෙන. සමහර අසනීපුන ශෝක කරනවා. අපි දැන් වයසට ගියා, අසනීපුන, අන්දිපත්‍ර උදාවයි. දැන් ටීකට කලින් මෑණිකෙනේ ලිස්සුවා, වැටුණා නම් තවස් ශෝකයි. ඒ කියන්නේ ඒ වගේ වැටුණා, පය පැකිල්ල වැටිලා ඔළුව වැදිලා මොකක් හරි බෙල්ල කැඩලා ගියොත් අන්න ශෝකයි. එහෙම නොවෙන්න බලන්න ඕන. DSVL තියෙන තැන යන්නේ නැහැ. ආය යනවද? දැන් දන්නවනේ එකපාරක් ලිස්සුවා. ආය යන්නේ, ආයේ පැත්ත බලාද යන්නේ. මොකද දන්නවා ආය ගියොත් බෙල්ල කැඩෙනවා කියලා. එතකොට මම මේ කියන්නේ කොච්චර අඩු ප්‍රමාණයක්ද ඔබට ශෝක කරන්න තියෙන්නේ? නමුත් ගිහි ජීවිතයේ ගෙවන අය අතර කොච්චර ශෝක තියනවද? අපි හිතන සල්ලි නැති නිසායි ශෝක කරන්නේ. සල්ලි හොඳට තියනවා, ඒත් ශෝකයි. ඊට පස්සේ සමහර අය ළමයි නැතුව ශෝකයි. අයියෝ ළමයෙක් නැහනේ කියලා මේ ශෝකෙන් ඉන්න කට්ටිය ඉන්නවා මේ ලෝකේ. තව කට්ටිය ළමයි වැඩි වෙලා ශෝකෙන් ඉන්නවා. දැන් වැඩි ළමයි මොකෝ කරගන්න බෑ, අලක් ගන්න විදියක් නැහැ කියලා. නැද්ද ප්‍රශ්නයක්? සමහරුන්ට එකම සාධකයේ දෙපැත්තක්. දැන් ළමයි කියන කාරණේ නිසා තව කොටස දුක් දෙනවා ඉන්න වැඩි කියලා. තව જાතියක් දුක් දෙනවා ළමයි නැහැ කියලා. ওই දෙකම දැකලා උපේක්ෂා වෙන්න පුළුවන් ප්‍රඥාවන්තයට. ලැබුණොත් බාර ගන්නවා, නොලැබුණොත් ඒත් එච්චරයි. දෙකම දැන් අපි මේ කරගෙන යන භාවනාවේ විපස්සනා භාවනාවනි කරන්නේ. කරනවද කියලා දන්නවනි කරන අය. ඔව්. එතකොට දැන් නයා ආවා හොඳේ. නයා හිටියා. නයා නොයේවා කියන්න බෑනේ. නයා ඇවිල්ලා ඉවරනේ. දැන් මොකද කරගන්නේ? නයා යන තැන බලා ගන්න ඕන. නැත්තම් අපි දැන් කාමරයට ගියත් කකුල් දෙක අස්සේ නයා වගේ දැනෙනවා. ඒ මොකෝ මූ යන තැන හරියට දැක්කේ නැහැ කළුවරේ. සමහරට මගේ කුටි ඇතුළට නයා ගියාද දන්නේ නැහැ. ඇඳ යට ඉන්නවද දන්නේ නැහැ. දැන් නිින්ද යනවද රැට ඊට පස්සේ? නෑ, අරමුණ හරියට බැලුවේ නැහැ. බලන්න ඕන නයා හිටියා. බය බය තමයි. නමුත් බය වුණත් කමක් නැහැ. හොඳට බලන්න ඕන. කොහෙද මේ නයා ගියේ? අන්න දැන් නිසකයි.
නිසකව යාට පුළුවන් සැතපෙන්. දැන් ඒ වගේ අරමුණක් එනවා එනවත් ගන්න පුළුවන්ද? එන එක නවත්තන්න බෑ. අපිට යම් යම් පිළියම් කරන්න පුළුවන්. දැන් අපිට ගෝචර නැති පුද්ගලයෝ මෙහෙට එන්න පුළුවන් කවුරු හරි. ඉගෙන දාන ගේන්නේ නැහැ, බණ අහන්නත් නෙවෙයි එන්නේ. යම් කිසි විදියකට ඇවිල්ලා නිකන් ඇවිදිනවා කියන මේක ඇතුලේ. ඒතර යෝගාවචරයොන්ට බාධායි. දෙකවතාව මම එයාට කිව්වා නිකන් ගෙදරට අඳින ඇඳුම් පිටින් ආවා ගෑනුවයි. ඉගෙන රැයට අඳින ඇඳුම් තියෙන්නේ. ඒ වගේ ඇඳුම් ඇඳගෙන මෙහෙ ආවා. සිරි බලන්න. නැතිනම් එතකොට එකක් තමයි එලවන්න පුළුවන් නะ හොඳයි. එකක් පළවෙනි එක. උන් එලවන්න බෑ, උන් බලවත් නะ. උන් හිටිය 30ක් විතර. තනි මම මොනව කරන්නේ? දැන් මොකද කරන්නේ? දුවන්න ඕන. දැන් කරන්න දෙයක් නැහැ. දැන් මෙච්චර ඇවිල්ලා තියෙන කෙලස් වැඩි වෙනවා. එක පැත්ත. ඉගෙනම් නොපෙනෙන තැනකට යන්න ඕන. තාවකාලික සුදු මම කියන හොඳ විපස්සනා වැඩිච්ච කෙනෙක් එච්චර දුවන්නේ නැහැ. නමුත් ඒ තමාරු වෙන්න පුළුවන්. විල්ලැජ්ජයි. කෙලස් ආවෙ නැත්නම් තමන්ට ලැජ්ජයි. භික්ෂුවක් වශයෙන් මුණ දෙන්න බැරි වෙන වෙලාව. ඒක නිසා ගිහිල්ලා කුටියක සැඟවී සිටිනවා. දැන් අරමුණට මොකද කරේ? වුණාව දැක්කා. මග ඇරලා ගියා. එතකොට ඒක තමයි එකක්. ඒ වගේ වෙලාවට දැන් නීතියක් දාන්න පුළුවන්. කවුරු හරි ඉන්නවා නම් මෙතන එහෙම යන්න එපා. යනවන සුදු වතින් සැරසී ලස්සනට එන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක කොහොම වුණත් අපිට ඕන විදිහට අරමුණු වෙනවද? නෑ නෑ. ඒක ලෝක ධර්මතාවය අනුව එක එක විදිහ අරමුණු වෙනවා. අපිට හොඳ ඒවත් එන්න පුළුවන්. අපිට අකමැතිය වෙන්නත් අපි හැබැයි අපි කැමති ඉෂ්ට අරමුණම ලැබෙනවා. හොඳ ඒවම. දැන් මං වගේ කෙනෙක් කැමති මගේ බණක් කවුරු හරි අහන් ඉන්නවා නම් හොඳයි කියනවට. يعني සොයන්නාස බණ කියලා අපිට හොඳට තේරුණා සොයන්නාස. ලස්සනයි සොයන්නාස. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? මගේ හිත පිනා යනවද නැද්ද? පිනා යනවා කියන මොනවද ඔය කිය බණද? එහෙම කිව්වොත් අර පිනා යන එකේ අනිත් පැත්ත. පිනා යන්නේ එතකොට තරහ යනවා. අපි හිතන් ඉන්නේ මේ අපිට හොඳ ඒවා ඉන්න ඕනේ කියලා. නමුත් ලෝකෙ දෙන්නේ අපිට ඕන එක නෙවෙයි, ඉල්ලන එක නෙවෙයි දෙන්නේ. අඳුරන අය දෙනවා ඉල්ලන එක. මොකද ඔයාලා දන්නව මේ සවන්නාසේ අඳන්න පුළුවන් ලස්සනයි කිව්වොත්. හරිද? මා විතරක් නෙවෙයි, දැන් ගමු ඉස්ත්‍රීන් හරි කැමතිනේ ලස්සනයි කියනවට. කළු වුණත් කමන්නේ නැහැ. කොහොමද කියන්න ඕන? ලස්සනයි. දැන් ඔය Facebook මමත් ඉන්නවා. ඉතින් රහසක් නෙවෙයි, මගේ නම ඕන්නම් ගහලා බලන්න. මම ඉන්නවා. ඒතකොට මට සමහර ගෑනු වර්ගේ ෆොටෝ පේන මේකේ. ඒ කමෙන්ට් බලන බලන කළුයි කැතයි. හරි ලස්සනයි වා. ඇයි මේ දැන් මේ ගෑණිගේ කේජු කෑල්ල කන්න තමයි මේ බලන්නේ. මොකක් හරි කේජු කෑල්ලක් ඇද්දි ඒ ගෑණි වර්ණනා කරොත් තමයි ස්ත්‍රියක්ව රවට්ට ගන්න පුළුවන් කියලා පිරිමි දන්නවා. ඒ නිසා ලස්සන වෙතත් නැතත් සින්දුවක් තියෙනවනේ. කළු අයත් ලස්සනයි, එහෙම සින්දුවක් තියෙනවා. සුදු අයත් ලස්සනයි කියලා ගීතයක් තිබුණා අපි පොඩි කාලේ. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. නමුත් කියලා තියෙන ඇත්තද බොරුද? බොරුවට කියලා තියෙන. මොන හරි වැඩක් කරගන්න. ඒ නිසා මේ අරමුණු දෙනවා දැනගෙන දෙනවා රවට්ටන්. හැබැයි මේ ඇත්තට දෙන අරමුණ හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. නරක කමෙන්ට් වැටෙන්නත් පුළුවන්. දැන් මගේ නම් කමෙන්ට් බ්ලොක් කරලා තියෙනවා. නරකය කරන බණත් ඉවරයිනේ. මේක කී කී ඉන්නකොට නරක කමෙන්ට් එකක් දානවා බැනලා. ස්වාමීන් වහන්සේට බණ පදේ අමතක වෙනවා. මේක දිහා බල බල ඉන්න. එතන මොකද වෙන්නේ? දේශේ නගිනවා. බණ යට යනවා. ඒක නිසා මම ඒක එක දවසක් එමු නා. ඒ නිසා මම දැන් දාලා දෙන්නේ නැහැ. බන කියනවා. ඒව බලන්න වෙලාවකුත් නැහැ කොහොමත්. දැන් ධර්ම දේශනාවක් අහන්න ඉන්නේ මොකටද? කවුරු හරි අන්තර්ජාලයෙන් හරි අහන්නේ මොකද? හිත නිවා ගන්නනේ අහන්නේ. ඒතකොට ඒක වෙන්නේ නැතිනම් එයා රෙස් කරලා තියෙන්නේ මොනවද? අකුස. එහෙනම් හොඳම දේ තමයි තමන්ට ගෝචර නැති දේශකයන් වහන්සේ කෙනෙක් බන කියනවා. දැන් මම නම් අහන්නේ. මට හරියට වැඩ දින මම එක 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 බන අහන්නේ. අපි තෝරගත්තු දේශකයන් වහන්සේල කොටසක් පොඩ්ඩක් ඉන්නවා. යමක් ගත හැකි අපට. ආන්නේ බණ ඉඩල් ලැබුණොත් ඒත් තමාරු. අහන්න විතරයි පුළුවන්. නේතුව මේ තියෙන බණ ඔක්කොම අහන්න කියලා නැහැ. මොකද එක එක්කෙනාට තේරෙන විදි වෙනස්නේ. ඒතර අපිට ඒක ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් අහනකොට. එතකොට අහද්දිම අයින් වෙන්න. ඒ තව දුරට ඇහුවොත් මොකද වෙන්නේ? මගේ බණ උනත් මං කියන්නේ ඒක යෝජනා කරන්නේ. හරි නැත්නම් අයින් වෙන්න. ඉන්නපා. මේක සල්ලි දීලා බනස්සන එකක් නෙවෙයිනේ. ඇඩ් එකක් දාලා නැහැ නේ. අපිට අදාල නැහැ. ඇහුවත් එකයි නැතත් එකයි. මේ බන කියන්නේ මේ අපේ මෑනුන්ට කම්මැලි කියලා කියනවනේ රැහැට. ඒ නිසා මම ඉන්න වෙලාවට බන පොඩ්ඩක් දේශනා කරනවා. මොකද යාළට කම්මැලි නිසා. මටත් කම්මැලි. හරිද? දැන් පොයට අහනයි පැය 6ක් අතක් බන කියන්නේ. ඒ ආපු දායකයොන්ට කම්මැලි. බන කිව්වේ නැත්තම් මටත්
කම්මැලි. අපි දෙගොල්ලොන්ගේ මේ තියෙන අලසකම තීන මිදි දුරු කරලා වීරිය ඇති වෙන තමයි ධර්ම දේශනාවක් කරන්නේ. නැතු ඒ වෙලේ සෝවාන් වෙනවද? වෙන්නේ නැහැ. අදනම් කොහොමත් වෙන්නේ නැහැ. අද අපි කරන්නේ පොඩි කතා භාගය දෙනවා, අපි මේ සම්භාෂණයක දෙනවා, අපි මේ කරන්නේ කොහොමද කියලා මේ වැඩ පිළිවෙල. ඒකට උත්තේජනය, අපි කො තෙල් ගහනවා වගේ වැඩක්. හිතන්ගෙන බැහැපි බහපු බැටරියක් තියෙන කෙනෙක්ගේ බැටරියක චාර්ජ් කරලා දෙනවා ගඩක්. උපමාවෙන් කිව්වොත් එහෙම දෙයක් කරන්න පුළුවන්. පොයට කරන්න එච්චරයි. හැබැයි මේ බැටරිය දවස් 30ක් දුවන්න ඇති වේද මේ පවර් එක? මදි. මදි හොඳටම. දවස් 2 3 යනකොට බහිනවා. ඊට පස්සේ අර පරණ රිම් එකෙම දුවන්නේ. බැටරි බහලා දුවන්නේ ලයිට් ඩිම් වෙලා වදින්. ඒ කියන්නේ අර තිබිච්ච පවර් එක නැහැ. පොයේ දවස නම් කියන අද ගීපු ගමන් භාවනා කරනවා, පැයක් කරනවා. දෙන්නම් අද ආනාපාන සතියෙම තමයි අද භාවනා කරන්නේ. මොකද ලොකු සයන්නත් අද කිව්වේ ඒවා කියලා දුන්නේ කියලා. දවස් දෙක කර කර යනකොට අර ප්‍රශ්න කරදර එනකොට ගෙදර තියෙන ආනාපාන මතකවත් නැහැ. බණ මතකවත් නෑ. නිතර අහන්න ඕන. ඇයි? කෙලෙස් බහුලයි. අරමුණු බහුලයි. මේ කියන එක මේ මතක නැහැ. උපමා කරන අද කාලේ සත්‍යංග සිත දියේයි හැඳි ඉර වගේ. මේ දුකයි කියලා ආයි කියන සැපයි. සංසාර දුකයි කියලා අඬන ටික වෙලාවක් ආයි දැන් සීප්පයක් ඇදුණා කියන්නේ තාටි කියන්නේ මොන දුකද සවන්න සංසාරේ පුදුම හැබැයිම අපේ දායකයට සීප්පයක් ඇදිලා ලක්ෂ 89ක් සාදු කියලා අනුමෝදන් වෙන්නේ. ඇයි දානේ දීලා දිගටම දුන්න දානේ දැන් මෙයා කියන දානේ දීලා දීලා මට හරි ගියා. දැන් ඒත් දෙන්නේ දානයක් ඊට පස්සේ. දැන් ලක්ෂ 89 ඇදිච්ච එකේ සන්තෝෂෙටත් දෙන්නේ මොකක්ද? 100ක් නමකට දානයක් දෙනවා. ඔසියක් නමකට දානයක් දෙනවා. බර ගාණක් දෙන්න යන මොකද දැන් දන්නව දීලා තමයි මේ ලැබුණේ නේ. ස්වීප් එකක දෙනවා කියන්නේ හැමෝටම වෙන එකක් නෙවෙයි. හැබැයි ආ බර ගාණක් අරගෙන දවසට 50ක් ගන්නවා ටික. කීයක් ගන්න? 50. හරි 20 ගානේ වැඩි කළා. මම ගාණ දන්නේ 40ද? ඉස්සර 20 40 40 50. දැන් බලන්න යා ජය ගත්තනේ කොහොම හරි. දැන් මොනවද මේ පහත් වෙන්නේ? පින පින. Taman දීපුව තියා දන්න මේ හැමෝම දැන් මේ මහත්තුරු වගේ සලාකරන්ගෙන හිටපුවා. එලෝලු කියන බර ගන්න. ඒ ගෙනත් දෙනවා. එයා විකුණන්නේ තෙලෝලුනේ. ආ දැන් දන්න ඕනද කියලා. එතකොට දීපු එකේ ආනිසංස ලැබෙනකොට තමයි මිනිසුන්ට තේරෙන්නේ ධර්මයේ තියෙන එක හරි. මේවා අපි නොදැන දුන්නා. හැබැයි මෙලොවම කොටසක් ලැබුණයි කියලා. ඒක හැබැයි මෙහෙමයි. තුන්සිත පහදවාගෙන අත්හැරලා දෙන්න ඕන. දැන් මේ දීපු එකෙන් මගේ නම වර්ණනා කරත්තා. මට ලොකු තැනක් ලැබේවා කියලා හිතන් ආවොත් අන්න අපිරිසුදු වෙනවා. ඇයි? ඒ දීලා තියෙන මොන හරි චූටි දෙයක් යටින් බලාපොරොත්තු. මුකුත් බලාපොරොත්තු නොවී දීලා දානවා. ආයි හැරලවත් බලන්නේ නැහැ දීලි වෙරලා. දුන්න දේ දුන්නා ගියා. දැන් දුන්නේ කොහොමද? අද බාස්කටුත් ගෙනාවනේ. සායන්නස් කියන ඔකත් දීලා තියෙන. ඒක නම් තියලා නැමෙ මොකයි ඊළඟ පාර? ඔකේ මේ ප්‍රශ්නේ තියෙනවා. ගේන වාජන දෙන්න බෑ. බරු ටික දෙන්න. අරන් යනවා නේද? ඒ ඊළඟ පාර දාන්නේ දෙන්නේ කොහමද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මෑණිවරුන් බැටලිලා මේ බාස්කට් තියා ගන්න තියෙනවා. අය එනවා බයික් එකෙන් තෙල් ගහගෙන. ඇයි? අර මෑණිවරු වාජනයක් අංගගෙන. කුසි. හිතල නෙවෙයි. දැන් එතකොට ඒකෙන් කියන්නේ ලෝභ වෙලාද නැත්නම් ඒක සාමාන්‍ය දෙයක් නේ. අපිට ඊළඟ පාරක් දාන්න දෙන්න පන්සලට දාන්න අරන් යන්න ඕන අයමත්. ආරන්ට එක පාරක් දාන්න ගිහින් සෙට් එක අතුරු දාන්න ඕන. ආයි දාන දෙයිද? ඇයිද ඊ හැමදාම වාජන සෙට් ගන්න ඕනේ? මොකද මේ ආරන්ටි ගියොත් නැත්තම් වාජන ටික බහිර වේ ගන්න. ඒක හරි. ඒ නිසා කරුණාකරලා වාජන ටික දෙන්න. දාන ටික විතර ගන්න තා ආයෙ එන්නේ. දැන් අරගෙන ආව බාස්කට් ගත්තා නම් ආයෙ එන්නේ නැහැ. එන්න බෑනේ. දාන් එන්නේ මොකද ඊළඟ පාර නේද? ඒ වගේ. දැන් ඒකෙන් හිතන්න එපා මේ මිනිස්සු ලෝබයි අර කරන්ගේ එහෙම නැහැ. ගේන බෑග් එක අරන් යන්න ඕනේ. මොකද නැවතවතාවක් ගේනවා. එහෙනම් අපි දෙන්නේ මොකද්ද කියලා තීරණය කරන් එනවා. දැන් කලින්ම නිමල් මහත්තයා තීරණය කරගෙන ආවා ඒ බාස්කට් දෙන්නේ නැහැ. හරිද? පැහැදිලිද? ඒ කියන්නේ තුන් හිතකවත් තිබුණ නැහැ බාස්කට් දෙන කතාව. තිබුණේ මොකද්ද? ඒකේ තියෙන බඩු ටික තමයි. ඒක ගිහලා සියතින් අන දැම්පත් කරලා සිත පහදවාගෙන ආයි හැරිලවත් බලන්නේ නැතුව අර ඉස්සර පැරන්නෝන්ගේ කතාවක් තියෙනවා. පන්සලකට ගියාම සෙරෙප්පු දෙකේ වැලිත් ගස්සලා අරන් යන්නේ. මොකද ඒ පන්සලේ වැලිවත් ගෙනියන්නේ නැහැ. ඒ තරම් පිරිසුදු චේතනාවක් තමයි ඉස්සර තිබුණේ. ඒක අපි හරි පරිස්සමෙන් කරලා තියෙනවා. මොකද සංඝයාගේ දේ අසුරු කරද්දී භයානකයි. දැන් මෙහෙ තිබුණ ඉස්සර මේ දැනුත්තන් හැදීගෙන නම බටු. බටු තියෙනවා මොනවද තව තියෙන්නේ? තුඹ. ඉබේ හැදෙන වහින කාලෙට හැදෙනවා.
අර පිරිස හොඳ හොඳ එලෝලු ජාති හදන්න විල තියලා මෙහෙ යනවා චාරිකා බලන්න. යනකොට කියන බලපන් බටුනිකන් තියෙන අපරාධේ බලපන් අන්න හොඳට හැදිලා මොනවද තුඹකාර විල හැදිලා කඩාපන් කියලා කඩනවා පැනගෙන. දැන් මේ බර ගානක් වියදම් කරලා දාන දීලා තියෙන්නේ, දීලා අර සොපින් බෑග් වලට පුරවගෙන යනවා බටුයි තුඹයි. හොඳයි. එතකොට චේතන අපිරිසුදු නාද නැද්ද? අපිරිසුදු නෑ. දැන් මේ පහුගිය කාලේ අර බෙඩ්ෂීට් ගොඩක් තිබිලා අපිට බලන්න බැරුව වතුර ගිහින් දැන් එළියේ දාලා තිබුණා වේලෙන්. එක උපාසකම්ම කෙනෙක් ආව දානේ නඩේක කෙනෙක් විතරයි ඔක්කොම ගණන් ගන්න බෑ යාගේ මේ ගිනුමට. එයා අහනවා සාන්නද මේ අයින් කරන සීට් නම් මට දෙන්න. ඉතින් කොහෙමත් විනයෙන් මකපයි මේක දෙන්න බෑ. මොකද රෙදිනේ වස්ත්‍රනේ. ඒක දෙන්න තහනම්. ඉතින් මොනව කරන්නද? එයා ඉල්ලුවා. අපි දුන්නේ නැහැ. බලන්නකො ඉල්ලීමත් ඇඬීමක්. ඉල්ලන එක්කෙනාට දෙන්න බැහැයි කියන එකත් ඇඬීමක්. ඇඬීම් දෙකක්. අපේ බෝසතාණන් වහන්සේට ඕන වුණා සෙරෙප්පු දෙකක්. සෙරෙප්පු දෙක හැර මිටියව නුනේ. හැමදාම රජතුමාට එන්න කියන රජතුමා තමයි උපස්ථායකයා. පොඩ්ඩක් කියලා ඉන්න ආය යන්න කියනවා. ඔහොමම දවස් 3-4ක්ම එන්නකෝ. රජතුමා කල්පනා කරා මේ තාපසයන්ව දෙන්න කියනවා කියන්නේ. සමහර රජකම ඕනෙවත් දන්නේ නැහැ. කියලා ඇහුවා ස්වාමීනි රාජ්‍යම දෙන්නම් කියන්නේ මොකද්ද ඕනේ? අනේ රාජ්‍ය නම් එපා. මට සෙරෙප්පු දෙයකුයි. හැරමිටි ඇයි දෙයියනේ එච්චර කල් ගත්තේ ඔක් කියන්නේ. නෑ ඉතින් මේ ඉල්ලීම ඇඬීමක් නේ රජතුමනි. අපි මේ මිනිස්සු ඉස්සරහ ඉල්ලලා ඔයා බැහැයි කිව්වොන අපි දෙන්නගේ ඇඬීම මිනිස්සු ඔක්කොම දකිනවා. ඒක නිසා වෙනම කතා කරලා කියන්න ගියේ ඒත් කියා ගන්න අමාරුයි කිව්වා. ඒතර ගුණවන්තයන්ගේ ස්වභාවය බලන්න අනුන්ගෙන් ඉල්ලන්න කැමති නෑ. ඒක මාන්නේ නෙවෙයි. එයා හිතන මේක මේ එයාට අපහසුතාවයක්. එයා අය මිනිස්සයාට. එයා දෙන්න බැහැ කිව්වොත් හිත හොඳ නැති වෙනවා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ කියනවා ඉල්ලන් දෙපා. මොකද කියන්නේ? කාටේ කියන්නේ පැවිද්දොන්ට. කිසිම දෙයක් දායකයෙක්ගෙන් ඉල්ලන් දෙපා. දායකයාට මොලේ කල්පනා වෙලා දෙයක් ගෙනත් දුන්නොත් බාර ගන්නවා මිසක් පවරු නැති හොඳේ. පවරු දායකයන්ට පුළුවන්. දැන් නිමල් මහත්තයෙකුගේ ස්වාමීන් වහන්සේ කැමති දෙයක් ඉල්ලන්න කියලා ඉල්ලන්න මෙහෙම පරිස්සම ඉල්ලන්න ඕන. ගෙදර පුටු සැටි ඉල්ලයි. මෙහෙම කියනවා කියනවා කැප වූ යමක් තින ඉල්ලන්න කියන්නේ. නේද? ඒතර ඒක ඉල්ලන දැන් මේ භික්ෂුන් වහන්සේලා ප්‍රඥාවන්ත නොවුනමනි දායකයෝ අපහැදෙන්නේ. දැන් අර උපනන්ද ස්වාමීන් වහන්සේ ශාක්‍ය පුත්‍රෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේට කිව්වා දායකයෝ පැහැදිලා මහපාරදී ස්වාමීන් වහන්සේ කියන්න ඕන දෙයක්. එහෙනම් මහත්තයෝ සර්ට් එක දෙන්න. මොකදilu? සර්ට් එක දැන් කාලි සර්ට් එක කිව්වට ඒ කාලේ දෙනු සලුවක්. දැන් මේ උඩුකය වසාගෙන මේ මිනිස්සු ගමන යන ගමනේ මේ සන්නාසි කියන සර්ට් එක දෙන්න. මොකද කරන්නේ? ගලවලා දුන්නා. දීලා නිකන් ඉන්නේ බැන බැන ගියා. අයි මේ සමණේ වොන්ට ඉල්ලන්නේ කොයි වෙලම ඉල්ලනෝනේ. චුට්ටක් ඉඳන් හුස්ම ගන්න දෙන්න. ඒ අනුව ගිහිල්ලා දැන් අපි අවුරුදු 20කට ආසන්න අපේ පැවිදි ජීවිතේ හරි පාඩම් අපි ඉගෙනගෙන තියෙන නිසා අපි නම් ඉල්ලන්නේ නැහැ. මම ඉල්ලන්නේ නැහැ. මම දන්නේ අනිත් අය. මම ඉල්ලන්නේම නැහැ. මේ බලෙන්ම දුන්නොත් ගන්න. මේ ගන්නම කියලා දුන්නොත් ගන්නව නැත්තම් හරි අමාරුයි. මොකද මේ මිනිස්සු කියන තරම්ම සද්දාවන්තත් නැහැ. එක වෙලාවක ඉල්ලන්න කියනවා ඉල්ලන්නේ කියලා පස්සේ ඉල්ලුවා කියලා බයිනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ටිකක් කල් අරගෙන තමයි බලන්නට අවශ්‍ය. ඒ අනුව මේ දාණය ගැන අපි කතා කරේ ලැබීම ගැන. ඉතින් මේ ඔක්කොම ලැබුණේ මොකන් නිසාද? අපි සීලාදි ගුණ පුරමින් නිවන් මග යන නිසා. එතකොට අපිට ශෝක නැති කතාවයි කිව්වේ. මේ ආහාර ගැන ශෝක කරන්න ඕනේ නැහැ. හාමතේ හිටියා කියලා දුකක් වෙන්න තරම් දෙයක් නැහැ. කොහෙන් හරි ආහාර ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ ආහාර? තමන් ගුණධර්ම පුරන නිසා, සසරේ තමනුත් දන් දීලා තියෙන නිසා. කාටද? බුදුපසේ බුදු මහරත්. දැන් අපි කාශ්‍යප තෙරුන් වහන්සේ කතාවට හැරුණොත් මේ ප්‍රමාදය කියන අසිහිය, සිහි මුලා ගතිය දුරු කරන්න එකම දෙයයි තියෙන සිහිය. අප්‍රමාදය කියන එකට තව සමාන වචනයක් තියෙනවා සිහිය. ප්‍රමාදය කියන එකට තව සමාන වචනයක් තියෙනවා සිහි මුලා. මුට්ටස් සතිය. සිහිය නැහැ. සිහිය තියෙනවා. දෙකක් තියෙනවා. දැන් සිහිය තියෙන සිහිය නැති කෙනාට සිහිය ඇති කරන්න තමයි භාවනා කරන්නේ කිය. මොන භාවනා? සාමාන්‍ය අපි සරලම භාවනා තමයි ආනාපාන සතිය. අමාරුම නැහැනේ. දැන් කසින භාවනා කරනකොට ලෑලි ගේන්න ඕන. ඒවයි තින්ත ගැන රවුම් අඳින්න ඕන. ඇඳපු රවුම කියලා තියා ගන්න ඕන දුරකින්. තියලා එක දිහා බලන් ඉන්න ඕන. වැඩ ගොඩයිනේ. නේ? හදන්න જાති තියෙනවා. ආනාපාන සතියට හදන්න මොනක් තියෙනවද? නෑ. දේ හටගත්තු තමන්ගෙම හුස්ම රැල්ල දිහා
ඇස් පියාගෙන ඕන තැනක ඉඳන් බලන් ඉන්න. බස් එකක පුළුවන්, ගලක් උඩ පුළුවන්, මහපාරේ මේ මැද වාඩිලා නෙවෙයි යන වෙලාවක වාහනයක යනවනම් වාඩිලා පුළුවන්. පයින් යනකොට කරන්න එපා. හොඳේ අවසාන භාවනාව මේ ජීවිතේ කරපු. ඊපස්සේ මරණ සතියෙන් තමයි කියලා වරුවේ. ඇයි ඉතින් පාරේ භාවනා කරගෙන යන්න බෑ? ඇවිදිනකොට සිහියෙන් යන්න පුළුවන්. දැන් ඒක මේ ආනාපාන සතිය කරන්න බෑ පාරේ. ආනාපාන සතිය වෙනුවට පාරේ කරන්න පුළුවන් සක්මන. අපි ඇවිදිනවා පාරේ සිහියෙන්. ස්පර්ශය දිහා බලාගෙන යන්න පුළුවන්. පාද ස්පර්ශ වෙනවා යනවා. දැන් මේ මොකද්ද කියන්නේ? කරන වැඩේට සිහිය යොදාගෙන යන්න එකයි කරන එකයි මේ කියන්නේ. ඒක නැති බව තමයි මුට්ටස් සති කියන්නේ. දැන් මම ළඟදී උපමාවක් ගත්තා. අර ලස්සන උපමාවක් මට ඉබේ වැටුණේ. නාන ගමන් කන්න එපා. මොකද කියන්නේ? නානකොට නාන බව දැනගන්න ඕන. නානකොට කන සිහියෙන් නැවොත් කොහොමද කන නාන්න වෙන්නේ? කට ඇරගෙන නාන්නේ. ඉතින් කනකොට කට ඇරෙනවා. ඊට පස්සේ වතුර යනවා කටට. සිහිය නැහැ. දැන් මම මිනිස්සුන්ට සිහිය නැතුණා. එයා හිතනවා මං කනවා දැන්. කනවා කියලා මොනවද කරන්නේ? නානවා. වතුර වැටෙනවා. හොඳ මේක ඊට පස්සේ තියෙන. කන ගමන් නානවා. දැන් මොකද්ද කරන්නේ? එයා බත් දැන් බත් පිඟානද? එයා බලන මේක තමයි භාජනේ. මේ තමයි වතුර. දැන් මොකද කරන්නේ? ගන්නවා. මෙහෙම කරලා අනන ගන්නවා. අරගෙන ඔළුවට දා ගන්නවා. කන්න තියෙන බත් අරන් ඔළුවේ දා ගන්නවා. ඇයි එයා හිතන් ඉන්න මේ මම දැන් කනව නෙවෙයි මම දැන් ආන්නේ එක බල හොඳට බලා ගන්න කරන වැඩේට හිත දා ගන්න. නැත්නම් වැරදි වැඩන්නේ කරන්නේ යා. කන්න තිබිච්ච බත් වලින් නානවා. අර ඒක උපමාවක් විතරයි. මන්ද ඒ වගේ වෙන්න පුළුවනි. ඒ නිසා දැන් අපිට සිහිය නැහැ කියලා කියන්නේ කොහොමද? 50 ඔලුවේ ගහගෙන ගම වටේම 50 වෙනවා. මම ওই කණ්ණාඩි දාන කට්ටිය ඉන්නව නේද? දැන් මේක මෙහෙම දාගත්තට පස්සේ අපිට පේන්නේ නැහැ. මොකද ඇස් පේන්නේ නැහැ. දැන් මට පේන්නේ. අනිත් දේ තමයි මේක ගලවල පැත්තකින් තුම ඒත් පේන්නේ නැහැ. ඒ නිසා කණ්ණාඩියක් වරන් ලණුවක් දාලා බෙල්ලේ ලණුවක් නෙවෙයි දාන්නේ ලස්සන මොකක් හරි වයර් එකක් දාලා එල්ල ගන්න ඕන. කොහොම හරි දැන් සිහිය නැති කෙනා මොකද කරන්නේ? මේක ඔලුවේ තියන් කණ්ණාඩිය බැන බැන හොයන්නේ නැව මූටම. මුන් එක දින දෙයක් තියෙන එක තැනක හරි ප්‍රශ්නයක් කියලා. එහෙනම් මේ මුට්ටස් සතියෙන් යුක්තයි සාමාන්‍ය ජනයා. සිහිය නැහැ. සිහිය නැති වෙන්න බලපාන මානසික පීඩනය. තියෙන මානසික පීඩන මොනවද? ප්‍රශ්න, පවුල් ප්‍රශ්න. ස්වාමියාට බිරිඳ ගැන සැක ඇති වෙනවා. ආ නැද්ද? ඊට පස්සේ දැන් වෙන මොකුත් කෙරෙන්නේ නැහැ. එකම දේ තමයි අර ගෑණි කොහෙද ගියේ? කියලා තමන්ගේ නෝන ගැන හිත හිතා යාපාර යන්නේ වාහනේ එලවන්නේ ගිහලා හැප්පෙනවා. ඇයි? සිහිය නැහැ. හරි ප්‍රශ්න ඔළුවේ තියෙනවා. මොනවද මේ ප්‍රශ්න කියන්නේ? මිනිස්සු විහිං හදාගත්තු ප්‍රශ්න. භාග්‍යතුන් වහන්සේ පෙන්නුව ප්‍රශ්න නැතුව ජීවත් වෙන ක්‍රමයක් අපට. ඒක තමයි සිහියෙන් ජීවත් වෙන එක. අපිට එකට කියන වර්තමානයේ ජීවත් වෙන එක. දැම් කරන වැඩේට හිත දාලා වැඩ කරොත් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙන්නේ අතීතේ. ඔක්කොම ඒ රෝදෙට ණය අහුවේ කියලා නේ බය. රෝදෙකයි කියලා ණය. ඇත්තටම බය. බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඇතුලේ ඉන්නේ. ඒ තරම් නයින්ට බයයි. ඉතින් නයින් නැති ලෝකයක් තියෙනවා. හදා ගන්න පුළුවන්ද අපිට? දැන් නයි අඩු වෙලා තියෙන අඩු වෙන්න හේතුව තමයි මොනරු ඉන්නෝනේ අපිට. නයි අඩුයි. ඔය පොඩ්ඩක් චුට්ට එක්කනේ දෙන්නයි ඉන්නේ. එයා ඉතින් පොඩ්ඩක් අපි අපේ වෙලාව නරක් වෙලා අපිට මුණ ගැහෙන්න පුළුවන්. එහෙමයි කියලා ආරන්නේ මෙපා වෙන්න ඕනේ. ආ නයෙක් දැක්ක නය ආයින්නේ විහෙරගල අපි යන්නේ නැහැ. එහෙම හිතනවද? නෑ එහෙම හිතන්නේ නෑ. අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. මොකටද? අරමුණ මේ මොහොතේ දැනගෙන අතහරින්න. නැතු අරක ඔළුවේ තියන් හිටියොත්. දැන් ලස්සන උපමාවක් තියෙනවා මේ සෙන් කතාවක්. බොහොම වටින එකක්. තරුණ ස්වාමීන් වහන්සේ වයසක ආඳුරු යන ගමන. ඒ දඬු උඩින් යන ගමන්. තරුණ ගෑනු ළමෙක් ගහගෙන යනවා. ඉතින් තරුණියක් ගහගෙන යනකොට තරුණියට බලන් ඉන්න පුළුවනේ. පැන්න ගඟට සිවුරත් පැත්තකින් දැම පැන්න. සිවුර දාගෙන පැන්නොත් සිවුර ගඟේ යන කොහොමත්. ගලවල පැන්නොත් අයවිල ඇඳ ගන්න හරි පුළුවන්. දැන් මේ තරුණිය කරේ තියාගෙන පිනනවා. කවුද? මේ පින්වත් ස්වාමීන් වහන්සේ. දැන් අපේ මේ ලංකාවේ අය බලන විදිහට තමයි ලොකු හඳුරු බලලා තියෙන්නේ. අර බලන්නකො මේ හාමුදුරු තරුණියක් කරේ තියන් පිනවනේ. කියලා දැන් පන්සලට යනකම් බැන බැන යනවා. බයිනික වැඩ මේ නම් ගැළපෙන එකක්ද කරේ? අර වැඩි හරි වැඩක්ද? ඈ කරේ තියන් ගියා කිව්වා ස්වාමීන් වහන්සේ. මන්නම් ගෑණි කරේ තියන් ගිහ වතුරේදී විතරයි ඔබ වහන්සේ ගොඩ බිමෙත් කරේ තියන්. ඒ වගේ මේ අපිට එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වෙන දේවල් අපි ඔළුවේ තියන් යනවද නැද්ද? ඒ නඩු දාන්න එහෙමනේ. දැන් බස් එකේ කවුරු හරි ඇඟ ඇල්ලුවා හරි අහු වුණා හරි ගෑ වුණා හරි කියන්නකෝ. ඉස්ත්‍රියක් ගිහලා කියන මගේ කය මා අකමැත්තේ ස්පර්ශ කළේ කියලා
අධිකරණ නඩුවක් දානවා. දැන් නඩුකාරය අහනවා කොහොමද ඇල්ලුවේ? කොයි ඉරියව්වෙන්ද ඉරියව්? ඔක්කොම කියනවා. ඊට වඩා හොඳ නැද්ද ඒක අතහැරලා දැම්මම? නේ අපි කියන දූෂණය වෙච්ච ඉස්ත්‍රිය දහස්වර දූෂණය කරන කොහෙදද? අධිකරණයේදී. ඇයි නැවත නැවත අහනවා? එකින් එක අහනවා. ඒක නිසා ලංකාවේ අය නම් නඩු දාන්න යනවා අඩුයි. මොකද මේ ලැජ්ජාව වැඩි. එපා වෙනවා. එතකොට පින්වත්නි ඕනම වරදකට අපිට සමාව දෙන්න පුළුවන්. ඒ සමාව දෙන්නේ කොහොමද? ඒක අතීතයට ගියයි කියලා හිතලා. වෙච්ච දේ ඉවරයි, වෙලා ඉවරයි. අපි කොච්චර යාට ගැහුවත් බැන්නත් වෛර කළත් ඒක විසඳෙන්නේ නැහැ. හොඳම දඬුවම අත්හැරීම කියලා කියනවා. තව කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි ඒ පුද්ගලයාව අත්හැරීම. දැන් පෞල් ප්‍රශ්නමනේ අපිට තාරංචි වෙන්නේ. මට කතාවලා කියන්නේ ඕම තමයි. මම හිතනවා මේ ලංකාවේ පිරිමින්ට ගෑනු එපාද? ඇයි ඒ බඳින ගෑණි දාලා යනවා? දාලා යනවා. එහෙම සාමයි මට කතා කරන්නේ. මෝ පැවිදි වෙන්න ඕනේ. දුකයිනේ. දැන් ප්‍රේමෙ නැති වුණා මට දුකයි. එහෙම කතා කරන. එතන කල්පනා වෙන්නේ මොකද්ද? නැවත සංසාරේ ආයෙ එහෙම වෙන්නේ යා අල්ල ගන්නවද නැත්නම් අතහරින්න ඕනද මේ මිනිස්සයා? සිතින්. සිතින් අත්හරිනවා. සිතින් සමාව දෙනවා, අත්හරිනවා. මොකද්ද මේ යන්නේ? සංසාරේ ගනුදෙනුව. තමන් දීපු මොකක් හරි වැරදි වැඩක් කරන්නේ නැති සසරේදී ඒකට රිටර්න් එක තමයි මේ දුන්නේ. සමහරට එහෙම මුණ ගැහෙන පලි ගන්න. සංසාරේ වෛර කරන් එන අයම කසාද බඳිනවා. මොකටද ඒ ගෑනු කෙනාගෙන් හරි පිරිමි කෙනාගෙන් හරි පලි ගන්න එහෙමයි. ඇවිල්ලා ආපතනේ ඉඳන් බද දෙනවා. ඒත් ඒවට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන පින්කමක් කරන එක. මෙහෙම දෙයක් නොවේවා කියලා දානයක් දෙනවා. ලොකු දානයක් දෙන්න තරම් වත්කම් නැත්නම් බලු කපුටු දානයක්වත් නේ. දකලා තියි ගම්වල දෙනවා. නෙළුම් කොළ ටිකක් කපන් ඇවිල්ලා මොනවාද බත් එක්ක අනලා හොඳට හදන දේවල් ටික ඔක්කොම එකතු දාලා දැන් බල්ලොන්ට අනං කන්න තේරෙන්නේ නැහැ නේද? දන්නවනේ. බල්ලොන්ට අනං කන්න පුළුවන්ද? වෙන වෙන පරිප්පු එම දාලා කන්න බෑ බල්ලොන්ට. අපි කරන්න ඕන ප්‍රඥාවන්තන ඔක්කොම අනන්න ඕන. විශේෂයෙන් මාළු හොදි වගේ දාලා ඇනුවොත් කනවා නේ. කෑලිය ඕනේ උන් රවට්ටන් ලේසි. හොදි දාන්න. හොදි පොඩ්ඩක් දාන්න ඒදී. දාලා දුන්නම කනවා. එතකොට එහෙම බලු කපුටු දානයක් දීලා පතනවා මේ වගේ කාලකන්ණි මිනිහේ සංසාරේ මුණ ගැසෙන්න එපා. සාදු කියන්න. අර දන්නේ නැන්ද දැක්ක? සාදු කියන්න හේතුවක් නැහැ. ඊට පස්සේ මේ වගේ ගෑණියෙක් පාරක දිවත් මුණ ගැහෙන්න එපා කියලා පිරිමියයි පතනවා. දැන් මොනවා කරලා පතන්න ඕන? විශේෂ පින්කමක් කළා පතන්න. සාඩුමතරේ මල් පහන් පූජා කරලා උදේ හවස පතන්න ඕන. ඇයි? ඒ දුක දන්නේ තමන්නේ විඳපු. ඒ නිසා ආයෙ නම් මේක ලැබෙන්න ඕනේ. සමහර අය කොච්චර තිත් උනාද කිව්වොත් බඳින්නෙම නැහැ සංසාරෙටවත්. ඒකනේ අපි දන්නේ නැහැ. දැන් සසරි අපිට තේරෙන්නේ නැනේ බඳින කතන්දර. කොමරි පතන්න ඕන අසත්පුරුෂයන් මුණ ගැසෙන්න එපා. මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. දැන් මේ පැතුව එකක් දෙකක් නෙවෙයි. අම්මා තාත්තා කල්යාණ මිත්‍ර වෙන්න අපිට. ස්වාමියෙක් බිරිඳක් ලැබුණොත් එයාලා කල්යාණ මිත්‍ර වෙන්න අපට. දරුව ලැබුණොත් දරුව කල්යාණ මිත්‍ර වෙන්න. දැන් දරුව ලැබෙන මරුව වගේ. මව්පියන්ගේ රීරි මාංශ උරා බොනකම් උන්දර නිින්ද යන්නේ. අම්මට ආතර ගහන ළමයි. තමාට ඔය මද්රව වලට ඇබ්බැහි වුණාම ගහලා සල්ලි අරන් යන්නේ. ඇයි මේ විඳවන්න වෙලා තියෙන්නේ? ඇයි කල්යාණ මිත්‍ර ඇසුර නෙවෙයි දරුවන්ගෙන් ලැබිලා තියෙන්නේ? ඒ නිසා පතනවා අපිනේ පින්කමක් කරලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාණ පත්‍ය. මේ අසිහිය කියන ප්‍රමාදය දුරු කරන්න කියන්නේ භාග්‍යවතුන් වහන්සේ එකයි සිහිය. සිහිය යොදා ගන්න, සිහිය යොදා ගන්න භාවනා ක්‍රම ගොඩක් තියෙන අතර පළවෙනිම එක අපි ගත්තා ලේසිම එක වශයෙන් අපි ළඟම තියෙන එක නිසා ආනාපාන සතිය. ඒ වගේ තව තියෙනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, අනුස්සති. නැවත නැවත මෙනෙහි කරන්න. එකම දේ මෙනෙහි කරන්න. දැන් බුදු ගුණවල තියෙන අරහං නම් අරහං ගුණේ. එක වචනය. දම් ගුණ නම් ඒ දම් ගුණේ. සංඝ ගුණ නම් එකම දේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් අපේ සිතේ කුසල් අරමුණ බලවත් වෙනවා. ඒතොර අපි කියන සමාධියක් ඇති වුණයි කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? කුසල් අරමුණ බලවත් වීමෙන් සමාධියක් ඇති වුණා. ඒ සමාධිය කොච්චර අනුසස් දෙනවද අපට? ශෝක දුරු කරනවා. සමාධිය ආවට පස්සේ හිතට ශෝකේ නැති වෙනවා. කෙලස් පීඩා ඇති වෙන්නේ නැහැ. සමාධිමත් කෙනාට ඒ සමාධි ඉන්න තුරාවට කෙලස් එන්නේ නැහැ.
හැබැයි සමාධිය නැගිටට පස්සේ කියන්න බෑ. හැබැයි එතෙන්දි සිහිය පැවැත්වුවොත් දිගටම ඉරියව්වලට එයාට කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ සිහිය නැති වුණා. එන්න සිහිය පවත්වන්න ලස්සනට භාග්‍යවතුන් වහන්සේ කියලා දීලා තියෙනවා. දැන් අපිට තියෙන මොකද්ද? මේ වැඩේ කරන්න. ඒකට අපේ මේ පින්වත් මෑණිවරුන්ට පැය 3ක් විතර අපි නිල වශයෙන් ලබා දීලා තියෙනවා. මේ ආරන්නේ උදේ දවල් රැ තමන්ගේ හිත සිහියේ පවත්වා ගන්න වාඩි වෙලා, මේ කියන්නේ වාඩි වෙලා පවත්ව ගන්න කාලෙ දීලා තියෙනවා. ඒක මදි නම් තව මොකක්ද තියෙන? අතිරේක කාලෙකුත් තියෙන. ඒ තමන් සැතපෙන වෙලා නාන්න පැයක් විතර යනවා නම් ඒ පැය භාගයට අඩු කරලා ඒ පැය භාගේ භාවනා කරගන්න එක කාගේ දක්ෂතාවයක්ද? ඒක තමන්ගේ වැඩ. කියන්නේ මට ඇවිල්ලා නාවන්න බෑනේ. ඔයාලා ඉක්මනට නාන්න කියලා මට කිව්ල මේ වක් කරන්න බෑ වතුර ඉක්මනට. තමන් දැනගන්න ඕන මේ නාන්න පැයක් ගන්න නැතුව. හැබැයි පැයේ නානවා භාවනාවේ. හැබැයි බිල හරිය කරගෙන හොඳට. ඇයි? මෙයා භාවනා කීකේ නානෝනේ. අපි කියලා දෙලා තියෙනවා නෑම සිහියෙන් කරන්න පුළුවන්. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට තමයි මේ වැඩිපුර භාවනා කරන්න කියලා වතුර නාස්ති කරලා හරියන්නේ. ඊට පස්සේ සක්මනක් කරන්න ඊට විලා. ඒක වෙනම කතාවක්. හැබැයි නාන වෙලාවේ සතිමත් නානන්නට පුළුවන් බව අපි දන්නවා. බැරි නෑ. එපමණන්නේ භාග්‍යතුන් වහන්සේ මේ වැසිකිලි කැසිකිලි කිස පවා දේශනා කරලා තිනවා සිහියෙන් කරන්න පුළුවන්. බැරි නෑ. ඒ වෙලාවේ වෙන වැඩක් නෑනේ. ඒ වෙලාවේ කරන්න තියෙන එක වැඩ. ඒ වැඩේ හරියට කරන්න කියනවා සතිමත්. ඒකට කියන උච්චාව පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා ලස්සනට සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. ඒ දෙකත් එහෙම කරන්න කියනවනේ අනිත් ඒවා ගැන කවර කතාවද? අනිත් සෑම වැඩක්ම සිහියෙන් කරන්න ඕන. දැන් ඔන්න මට බය නැතුව කියන්න පුළුවන් මම දැන් කතා කරන්නේ සිහියෙන්. ඒතර මොකද මට දැනෙනවා මගේ තොල් දෙක ස්පර්ශ වෙන බව. ඒක පව දැනෙනවා මට. ඒක දැනෙන්න මට තියෙනනේ මොකද්ද? සිහිය. එහෙම ගිය සිහියෙන් මේක කරන්න පුළුවන්ද? බෑ. එතකොට මට මේ කියන වචන වරදිනවා. සිහිය වෙනකොට මං කියනවා අසිහිය කියලා. ධර්මයෙන්ම මං කියනවා අධර්මයේ කියලා නේ. එහෙම කියන්නේ නැහැ. කියන්නේ නැති වෙන්නේ ඒක තමයි මේ දේශකයන් වහන්සේට සතිමත් භාවයක් තියෙනවා තමන් වහන්සේ කරන දේශනාව. එනතු ශ්‍රාවකයාට දැන් සතිය දාන දින කොහෙටද? නේද? සතිය දාන. සද්දෙට. සද්දෙට සතිය දාන. එතකොට සද්දයක් දෙන පිට වෙනවා ස්වාමීන් වහන්සේගෙන් අපි ඒක හොඳට අහන් ඉන්න. අන්න අපි සතිමත් වුණා. මොනවා ධම්මානුස්සති. ධර්මයේ කෙරෙහි සතිමත් වුණා. දැන් අපි මේ කතා කරගෙන යන්නේ ගොඩාක් ගැඹුරු නැහැ කියලා කිව්වට ගැඹුරු වෙවල් තියෙනවා. ධම්මපදයේ ගැඹුරු නැහැ නෙවෙයි. විස්තර වශයෙන් නැහැ. කෙටි ગાථා තියෙන. ඒවයි විස්තරේ දිනවා ධම්මපදට්ට කතාවේ. ආන්න එක බැලුවට පස්සේ අපිට තේරෙනවා මොනතරම් ගැඹුරු ධර්ම සාරයක් මේ ධම්මපද කියන පොඩි පොතේ තියෙනවාද? ඒ තරම් වටිනා කියන ග්‍රන්ථයක් අපි තාම 21 වතාවයි මේක කතා කරන්න අපිට ලැබිලා තියෙන්නේ මෙච්චර දවසකට. මොකද ඉඩ කඩ අඩු නිසා ඉත ලැබෙන අවස්ථාව අපි කතා කරා. ඉත අද දවසේ ගොඩාක් කාලයකට පස්සේ වන්න අපි පටන් ගත්තා. ඒ නිසා මේ ලද දෙයින් සතුටු වෙනවා. දැන් අහන්න ඕනේ හෙටක් තියෙනවද? දන්නේ නැහැ. තිබුණොත් ඒ වෙලාවට වාඩිලා අහන එකයි තියෙන්නේ. ඒතර ලොකු බලාපොරොත්තු නැහැ. දැන් හෙට කොහොම වේද? එහෙම එකක් නැහැ. ඒතර අතීතයේද සෝග කිරීමත් අනාගතයේ පැතීමත් කියන දෙක නිසා විඳවනවා කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද විඳවන්න හේතුව? අතීතය අල්ලන් ඉන්නවා. ඒක අපි කලින් කිව්වනේ. දැන් අනාගතේ පැතීම. ඒකත් දුකක්. නම් මේ පච්චුප්පන්න යාපේති. මේ වර්තමානි යැපෙන්න. දැන් යැපෙන්න පුළුවන්. දැන් යැපිලා ඉන්නේ අපි වාඩි වීම ඉරියව් වෙන්නේ. දැන් අපි මේක දැනට යැපෙනවා. තව ටිකක් වෙලා ගියා මට තේරුණොත් අමාරුයි කියලා වාඩිලා ඉන්න. මම මේක අවසන් කරලා නැගිට උනෝ. නැගිටිට පස්සේ ආයි වටපිට බල බල ඉන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේට වැඳ ඉක්මනට තවත් වෙන ගෙඩියක් පහත් වෙන පෙර නික්ම ආයුතු කියලා දායක ටික ඉක්මනට දුවන්න ඕනේ. මොකද හේතුව? තව බණ කිව්වොත් වාඩි කරලා. ඒ නිසා ලද පළවෙනි අවස්ථාවේම යන්න ඕනේ. නැත්තම් වර්තමානයේ සතුටු වෙන්න බෑ. මොකද හේතුව? දැන් වාඩි කරන් පැයක් බණ කිව්වා. හිටවලත් පැයක් කිව්වොත් කියන්න බෑනේ. දේශකයන් වහන්සේට වීරය අධික වුණොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. සමහර අවස්ථාවල එහෙම වෙනවා. එහෙමද? වෙන්න පුළුවන්. ඒ නිසා දැන් තමන්ට තේරෙනවා නම් දැන් ඇති සතිය කියලා දුවනවා. ඉක්මනට යනවා. සොයන්නාස අපිට වැඩක් තියෙන සොයන්නාස. අපි ගිහින් එන්නම් කියලා යනවා. දැන් මෙහෙම කිව්වේ නැහැ මේ දායක හරි හොඳයි. මං හිතුවා ආපු පයින් දුවයි රෑ වෙලා අලි ඉන්න බයයි මැරෙන්න බයයි කියලා කියයි කියලා. එහෙම නැහැ. මොන අයටත් දැන් නයත් එක සෙල්ලම් කරන්නේ. දැන් නයත් එක්ක සෙල්ලම් කරයි කියන අලින්ට කොහොමවත් බය නැහැ. ආ එනිසා බය වෙන්න කාරි නැහැ.
හිතන්න තියෙන අපිට හොඳ සිහියක් පවත්ව ගන්නද ලැබුණා. මේක හරි වටිනවනේ. දැන් ළඟදි මම ගෙදරකට වැඩියයි මේ ඒ දායක මටකෝ තාපයක් ඉන්නේ කියලා. මම බැලුවා මේ මොකද? දැන් මට ඒක තේරෙන්නේ නැහැ. මොකද හැමදාම මං ඉන්නේ කල්යාණ මිත්‍රයොත් එක්කනේ. මම හොඳ හොඳ අයනේ සුරු කරන්නේ. එයාලට තේරෙන්නේ මොකද? එයාලා මාළු ගන්න ගියත් හම්බ වෙන අසත්පුරුෂයෙක්. පොලේ ගියත් හම්බ වෙන අසත්පුරුෂයෙක්. පාරේ ගියත් හම්බ වෙන අසත්පුරුෂයෙක්. කවදාවත් බණ කියන එකෙක් ඒවයි හම්බ වෙන්නේ නැහැ. අපිට ඒක වටින්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැනේ. ඔය ගිහි ජීවිතය ගෙවනට තේරෙන ඉන්නේම අසත්පුරුෂය. හිත නිවන කෙනෙක් නැහැ. කොහොම හරි අපෙන් කීයක් හරි කඩා ගන්න, අපෙන් වාසියක් ගන්න, එහෙම මිනිස්සුන් ඉන්න ලෝකේ. ඥාතිත් එහෙමනේ, ගොඩක් ඥාති එහෙමයි. ඉතින් එහෙම ලෝකෙක කියන අනේ ස්වාමීන් වහන්සේ ටිකක් ඉන්නකෝ තව ටිකක්. ඇයි මේ ඉන්නේ කියලා තියෙන්නේ. වෙනම කොටවක් නෙවෙයි. මේ කල්යාණ මිත්‍රේ දැකීම පවා සැපයි. දැන් මේ අපේ දායකයෝන දේවාසන ලැබුණ පැයක් විතර අද වැඩිපුර වෙලාවක් ස්වාමීන් වහන්සේලා මෑණිවරු දැක ගන්න ලැබුණා. නකට ඒ කල්යාණ මිත්‍රයාගේ කල්යාණ වචන අහන ලැබුණා. දැන් ධර්ම දේශනාවන් කරන්නේ ඒ වෙලාවේදී අපිට ඇහෙන්නේම ලස්සන දේවල්. දැන් මෙතන ස්වාමීන් වහන්සේ පරුස වචනින් කතා කරොත් එහෙම සැරට අපි කැමති වෙන්නේ නැහැ. එහෙම කරන්නේ අපි දන්නවා දේශකයන් වහන්සේලා අපිට කියා දෙන්නේ බණ විතරයි. ඒක අසහා සිටිනවා ඒ වෙලාව. එතකොට ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දැකලා සතුටු වෙනවා. උන්වහන්සේගේ බණ අහලා සතුටු වෙනවා. අපි යනවාද පැවිදි වෙච්ච දවස් සහතිකේ හොයන්න? යන්න ඕනද? ගියොත් අර සැප නැති වෙනවා. ඉතින් එයා යන්නේ අතීතේ ටයිමත්. උපසම්පදාද සාමයේද බලන්න යනවා දායකයෝ. ඕනද බලන්න? නෑ. සමහර අය අහන උපවාස උපසම්පදා. ඒක දායකයොන්ට අදාළම නෑ. අහන්න එපා කවද ගුටි ගන්න වේ හාමුදුරුවන්ගේ. මොන ඒවාන්නේ? ඒ වහන්නේ වැඩිහිටි උපසම්පදා භික්ෂුවකගෙන් ගිහිල්ලා වැඩිහිටියෝ නැති හෝ පැවිද්ද වහන්න ඕන. ඒ වඳින්න අහන්න. නැතු ඔහෙලට වඳින්න උපසම්පදා සාමණේර බස් බව ප්‍රශ්නයක් නැහැ. සිවුර ඇඟේ නම් වඳින්න. සිවුර ඇඟේ නැත්තම් ඒත් එපා. ඇඟේ තියෙන්න ඕන. අඳින විතරක් නම් වඳින්න එපා කියලා දිනවා. අඳනේ එක ඔන්න උදළු ගාන සාමණේර කෙනෙක්. සාමණේර කෙනෙක්ට බුලන්නේ උදළු ගාන. අපි යනවා ගිහපු ගාන උදල්ලටත් වඳිනවා හාමුදුරටත් වඳිනවා. ඒක කරන්න එපා. චුට්ටක් ඉන්න සාමණේරසේ. පොඩ අතපය හොදගෙන සිවුර පෙරවගෙන එනකන් ඉන්න. හරි සද්දා වැඩි කමට කෙලින්ම උදල්ලටත් වැන්දා. ආයින ගම වදිනේ. එහෙම වදින්නේ නැහැ. සමහරට බැරිදිලා උදල්ලෙන් ගැහුවොත් පහත් වෙලා නින්නෙත් ඔලුව පහත් කරා. ඒක නිසා තන බලලෝන දැන් අපිට දෙන්න යනකොට හාමුදුරුවෝ හොඳටම තරහ ගිහිල්ලා. දැන් කොච්චර සද්දා තිබුණත් දැන් හාමුදුරුවන්ට තරහ ගින් හොඳටම ඇබිත්යටක් බයිනවා. ඉන්න පොඩි හාමුදුරුවන්ටත් බයිනවා. දැන් ඒ පැත්තෙන් ගමන් කිරීම සුදුසුද නැද්ද? සුදුසු නෑ. ඇහුන් නෑ වගේ යන්න ඕන. දැක්කේ නෑ වගේ යන්න. අපි දැක්ක කියලා දැනගත්ත ඒ හාමුදුරුවොත් ලැජ්ජ වෙනවනේ. මේ පන්සලට ආව හාමුදුරුවන්ට තරහ ගින් බයින හොඳට. අපි එහෙම හැරලා ඉන්න ඕනේ. මොකද මෙතන හොඳ වැඩක් නෙවෙයි. මටත් එහෙමද? මම පින්ඩපාත යනකොට අපේ ගෝලයාත් එක්ක මේ හොඳටම කුණු හරප වලින් උදේ බනිනවා. ගෙදරක. يعني මහත්යගේ රුපියල් 1000ක් නෝන හොරකම් කරලා. වලිය හේතුව ඇහුණ මට. දැන් මේ වලිය යනවා නිකන් හොඳම කුණු හරප යන්නේ දකුණු පළාතේ වයි. අපි දකුණනේ. ඉතින් අපිටත් තේරෙනවා. මම හිතුවා ගෝලයටක වෙන පොට හරින්නේ දාන වෙනුවට මුට්ටි පාරවල් තමයි දෙන්නේ. එවෙන ඉක්මන් කරපාන් කියලා හැරුණා ඉක්මනට. දැන් ඒ වලිය යද්දි නෑ නෑ පින්වත සදහ අපුද ගන්න රණ්ඩු වෙන්න එපා අපි ගියොත්. අර මිනිහට කිව්ව තරහට අපිට අබ්බයින. ආර්ය උපවාදෙප කරගන්න ඉඩ තියෙනවා. භික්ෂුවක් කල්පනා නොකර එහෙම ගියොත් එහෙම. අපි කරේ මොකද්ද? දැක්කේ නෑ කොහොම තාබ්බව. අපේ ජාමෙත් බේරුණා. අපි ඉක්මනට ගියා. නෑ යා තාම දන්නේ නෑ අපි දෙන රණ්ඩු වෙන එක පින්වත් ස්වාමීන් වහන්සේ ඇහුවයි කියලාවත්. අපි අඟවන්න හොඳ නෑ. මොකද ඒක හොඳ වෙලාවක් නෙමේන වදින්නත් පෙර සිතා බලන්න ඕන මේ වෙලාව වැඳීම සුදුසුද. අපි දැන් ගාලු පාරේ හම්බ වෙනවා. දායකයා දන්න නමස්කාරයෙන් වඳිනවා. කකුල් දෙක දාන පාර පැත්තට. ඔළුව දාන එළිය පැත්තට. යන ලොරියක්. මොකද අහුවෙන්නේ? කකුල් දෙක ලොරියේ අනිත් පැත්ත මෙහෙ. ඇයි ඒ? ප්‍රඥාවෙන් නෙවෙයියා වැඳේ. එහෙනම් වඳින්න පෙර බලන්න ඕන මෙතන වඳින්න සුදුසු තැනන්ද? මේ වෙලාවේ හාමුදුරුවෝ වඳින්න තරක මානසිකත්වයක දුන්නහස ඉන්නේ. සුවපත් වේවා කියලා වෙන මොනව හරි කියයිද? ආන්නේ ඔක්කොම බලලා කිරලා මැනලා තමයි වඳින්නත් ඡන්ඩු. නැත්නම් අපි කියන වඳින්න ගිය දේවාලේ ඉහිකටම යනවා. අපි යන්නේ හොඳ වැඩක් කරන්න. අපිට කුටි කන්න එනවා. ඒ නිසා තැන නොතන බලලා යන්න. දැන් අපි කියන්නේ අවේලාව යන්න එපා කියන කොහෙටවත්. පන්සලකට උනත් අවේලාව යන්න හොඳ නැහැ. ස්වාමීන් වහන්සේලා මොනව කර කර ඉන්නවද අපි දන්නව ඇතුලේ. මරක වෙලාවක ඉන්න බැරි නෑ නේද? ඊපස්සේ නේද? එහෙම දේවල් තියෙනවනේ. හිටපොකම. ඉතින් අපි ඒකට අර යන වෙලාවට රෑ 12ට පන්සල් යන්නේ නැහැ.
නැති කෙලෙසුත් හාමුදුරන්ට ඇති වෙන්න පුළුවන්. දැන් ගෑනු කෙනෙක් යනවා රෑ 12ට තනියෙන් පන්සලට. ගිහිල්ලා කියනවා මෙන්න මට කරදරයක් කරා කියලා. කවුද වැරදිකාරයා? ඉස්ත්‍රිය වැරදි. ඇයියා තනියෙන් ගියේ කියලා ප්‍රශ්නයක් දෙවනු පාර අහනවනේ. ඒක නිසා අර තමන් දැනගන්න කොයි වෙලාවටද යන්න ඕන, කොයි වෙලාවටද වඳින්න ඕන, කොයි විදියටද කතා කරන්න ඕනේ. ඉතින් මේ ඔක්කොටම සිහිය ඕනේ. ඒක මම මේ කතා කරේ. සිහිය තියාගන්න, සිහියෙන් යුතුව කටයුතු කරන්න. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළේ කොහොමද අපි කිව්වේ? ඕබාස ගාථාවක්. ළඟ ඉඳන් නෙවෙයි, අර අපි දැන් තියෙන ඔන්ලයින් තාක්ෂණයක් තියෙනවනේ. දුර ඉන්න අය ළඟ ඉන්න අය බලන්න පුළුවන්. දැන් තියෙනවා. ඒක කරන්නේ මොනවයින්ද? තාක්ෂණික මෙවලම් භාවිතා කරලා. එතකොට බුදුරජාණන් ඒ වැඩේම කරා, කිසි මෙවලමක් නැතුව ප්‍රඥාවෙන් කළා. හිත වඩලා කරා, හිත වඩලා දුර ඉඳන් ළඟට පෙන්නුවා. ළඟට පෙන්න පෙනලා කි දේශනා කරා. ප්‍රඥාවන්තයා බාලයව පරද්දලා යනවා. එහෙම යනවා. ඇත්ත වශයෙන්ම යනවා. මොකද හේතුව? දැන් අපි මේක දිනු කරන් ගියොත් අපිට ඉක්මනින්ම සසරින් එතර වෙන්න පුළුවන්. කවුරු පරද්දලා දයන් ඕන අපි? මේ බාලයෝ ටික. එතකොට බාලයෝ අපිට බනිනවා. ඔය අත් දෙක බැඳගෙන මොනව කරුණාද දන්නේ නැහැ කියලා බනින්න පුළුවන් භාවනා කරද්දී. අපි සැලෙනවද? මේ අපි එක කරලා පෙන්වන්න ඕනේ නැහැ යාළට. අපි දකිනවා. ලෝකයක් නිඳා කරද්දී අපි පැවිදිලා ඉන්නවා සමහරට. පැවිදි නිඳා කරන් ලේසියෙන්නේ මොකෝ නඩු දාන්නේ. ඕන පදම් බයින්න පුළුවන්. එතකොට බය එහෙම බයි බැනුම් අහන සුසු තත්ත්වයක අපි ඉන්නවනේ. ඇයි? අපි අනුන්ගෙන් යැපෙන්නන්නේ. මිනිස්සු එහෙමනේ බයින්නේ. අපෙන් කාලානේ ඔය කරන්න කියලා කියන්නේ. පිනට දිනේව කාලයි ඉන්නේ කියලා කියන්නේ. එතකොට ඒක අහන් ඉන්න අපි වසිලිමත් වෙන්න ඕනේ. ඇයි? ඇත්තනේ කතාව. අපි අනුන්ගේව තමයි වළඳන්නේ. රට්ට පින්නම් බුංජති. ඔව්. අමෝ ගන්න රට්ට පින්න. අන්න එහෙම වෙන. අපි හිස් නැතුවයි දායකයෝන්ගේ දානේ වළඳන්නේ. එහෙනම් මේ ලෝකේ සතුන් මරන්න නැත. සොරකම් කාමීච්ඡාචාර බොරු සුරාපාන කරන්න ඇද්ද නැද්ද? බහුලවම ඉන්නේ අය. එයාලට පොදු නමක් දුන්න බාලයෝ. කවුද ඒ පව් කරන අයගේ නම? බාලයෝ. තව යම් කෙනෙක් ඒ සමාජය ඇතුළෙම ඉන්නව ඒව කරන්නේ නැතුව. එයා කවුද? ප්‍රඥාවන්ත, පණ්ඩිතේ. එතකොට කවුද දිනන්නේ? දැන් උතන රේස් එකේ. මොකද පණ්ඩිතයා ගැලීම මේ උඩට යන්නේ. බාලයා පහළට යන්නේ. එයා අනිරේට යනවා රේස් එකේදී. අරයා දිව්‍ය ලෝකෙට හරි කොහේ හරි යයි. එක්ක නිවනට යයි. දැන් මේ දෙකෙන් භාග්‍යවතුන් වහන්සේ මේ මොකද්ද ප්‍රශංසා කළේ? උඩට යන එකනේ. නිවනට යන එක. එහෙනම් හිත්වා යාති සුමේදසෝ කියලා තව තැනක තියෙනවා. මේ සියල්ලෙන් ඉක්මිලා උන්වහන්සේලා බොහොම පහසුවෙන් නිවනට යනවා. දැන් යනවා ගොම අපි කල්පනා කරනවා කොහේ හරි තැනක ඇති ඕක අනිවාර්යෙන් යන්න පුළුවන් ඇති. ෆ්ලයිට් එක යන්න පුළුවන් දන්නේ නැහැ. එමුණ ටිකට් දාලා හරි යන්න පුළුවන්. නිවනට යනවා. නිවන් පුරව කියලා කියන්නේ එහෙම එකක් නැහැ. යන්න තැනක් නැහැ. යන්න තැන තියෙනවා. දැන් සෝතාපන්නාම යනවා දිව්‍ය ලෝකෙට. ඒත් නිවනේ යම් කොටසක් දකපු කෙනෙන්නේ එතුමත් සෝතාපන්න ශ්‍රාවකය. උපදීමක් වශයෙන් යනවා. නැතු නිවනට ගියා සුගතියට යනවා. දැන් සුගතිය කියලා කියනවා නිවනට සුගතිය කියලා කියනවා. දිව්‍ය ලෝකෙටත් සුගතිය කියලා කියනවා. බ්‍රහ්ම ලෝකෙටත් කියනවා. දැන් කෙනෙක් අනාගාමිනෝ එයා යන්නේ කොහෙද? සුද්ධවාස පහෙන් එකකට යනවා. ඒවත් යන තැන්. එබැයි ඒක නිවනද? නෑ, ඒතර නිවන් පුර නෙවෙයි. ඒක බ්‍රහ්ම ලෝකයක්. හැබැයි අවබෝධය මොකද්ද? ඔව්, අනාගාමී පල. එතෙන්දි රහත් වෙනවා. දැන් කොහේ යයිද? කොහෙවත් යන්නේ නෑ. නිවෙනවා. නිවනට ගැන නිවෙනවා. එතනම නිවෙනවා. කොහෙවත් යනවද? එතනම අවසානයි. එහෙනම් යන තැන හොයන්න බෑ රහතන් වහන්සේ කෙනෙක්. ඒ මාර්යා රහතන් වහන්සේලා පිරිනවම් පෑපුලා ලැබිලා බලලා තියෙනවා. ඒ තෙරුන් වහන්සේ කොහෙද ගියේ කියලා මෙයා දුමක් පිට කරගෙන යනවා. අන්න බලන්න මහණනි, මාර්යා හොයනවා ඒ භික්ෂුව ගිය තැන. හැබැයි ඔය මාර්යාට කල්පයක් ඇව්වත් ගිය තැන නම් හොයන්න බෑ. යාට දකින්න බැරි තැනට ගිහින් තියෙන්නේ. මේ කාම ලෝකෙින් නැට දකින්න බැරි තැනද නිවන. ඒක නිසා උපාසකම්මල හරි බයයි නිවනට. ඇයි බය? අපි කියනවනේ කෙටියෙන් කියනවනේ නිවනේ මුකුත් නැහැ කියලා. ඒකට බය වෙනවා. මුකුත් නැතිව කරන්නේ හාමුදුරනේ විතර දන් දෙන්නේ නේද? ඔබට කියන්නේ සෞසිරියෙන් සැපිරලා යන්න බැ නිවන නම්. ඒ නිසා කියනවා දිව්‍ය මානසික සැප කෙලවර නිවන් දකින්න ලැබේවා කියලා අපේ පින්වත් ස්වාමීන්වහන්සේලා හැදුව පූජා වාක්‍ය. දැන් ඒකනේ ලැබෙන්නේ. අපි මේ කියන විදිහට බණ කිව්වොත් වැඩි කල් ලැබෙන්නේ නැහැ. ඇයි? කෙලින්ම නිවනනේ. එහෙම නෙවෙයි. පොඩ්ඩක් කියන්න.
ඔය නිවන් දකින්න කලින් ඔයා එනවා සක්විති බිසවක්. ඒක නිසා එන්න සාදු සාදු අනේ ලස්සන වෙන්න ඕනේ. ඔව්දි ලස්සන වෙන්න එපා. ඉතින් සක්විති බිසවන් නම් කැත වෙන්නේ නැහනේ. හරිනේ දැන්. සන්තෝෂ නැද්ද පාසකම්මට? 10,000 වෙනද උන ඊළඟ වර 20,000ද? නෑ හේතු. සක්විති බිසවන් වෙනවා. ඔව් වර නෑ වෙනව ඇත්තටම වෙනවා. නමුත් ඉතින් වර්ණනා කරනකොට තමයි වැඩිපුර ලැබෙන්නේ. දැන් වැඩිපුර දාණ ලැබෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? දාන කතාවේ දෙන්න වෙනවා අපි. දැන් මේ නිවන් කතාවේ දීීම නිසා මටත් තියෙන අත්දැකීමක් තමයි මේ ලැබීම අඩුයි. ලැබීම තියා මිනිස්සු එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මේ සවනස ආපු ගමන් අල්ලගෙන මෙන්න දුක ගැන කියනවා. නිවනක් ගැන කියනවා. සැපක් ගැන කියන්නෙම නෑ කියලා කියනවා. ඈනුන් යනවා. දැන් දුක ගැන කියනකොට ඈනුන් යනවා. සත්‍යයි. එහෙම යනවා. ඈනුන් 15 එක ආච්චි කෙනෙක් එක සැරයක්. එහෙම මම මාතෘකාව වෙනස් කරා මහත්තයෝ. මම බැලුවා මට වැරදිලා මාතෘකාව. මොකද මේ මිනිස්සුන්ට දුක ඉච්චර ගෝචර, දුක විඳින කට්ටිය හැබැයි දුක තේරෙන්නේ නැහැ කිව්වට. ඊපස්සේ දිව්‍ය ලෝක ගැන කිව්වා. මෙන්න සාදුකාර දිගේ නියාචිමාව. වෙලා තියෙන්නේ මම තෝරගත්තු තැන වැරදි දුක කියන. දුක කියන හොඳ ප්‍රඥාවන්ත පිරිසකට. නැත්තම් මේ ගැඹුරු දහමක්. ඉතින් මම ඉතින් මට ආසකනේ මං හිතන් යන්නේ. මමත් කැමති ඒවටනේ. නමුත් ඒක හරියන්නේ නැහැ. එයාලට කියලා දෙන්න ඕනේ මේ සැප. සර්ග සැප සග්ග කතාව භාග්‍යවතුන් වහන්සේත් කියලා තියෙනවා. නමුත් අපි පොඩ්ඩක් අර බර වෙලා ඉන්නේ දැන් අනිත් පැත්තට. ඒක නිසා කටින් පිට වෙන්නේ මේක භාවනාවක් ගැන, එක්ක සසර දුකක් ගැන. මේක මේ කාගේවත් වරදක් නෙවෙයි, අපි ඇසුරු කරපු විෂය. ඉතින් ඒක අතරදී හිතනවා නම් යම් කෙනෙක්ට පව් කියලා එයාට ඉතින් ඒ වගේ කතාවක් කියලා දුන්නට පස්සේ යා කියලා සතුටු වෙයි නේ. අනේ හොඳයි මමත් එහෙනම් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අර ගස්වල නැගලා මමත් මල් කඩලා මගේ දිව්‍ය පුත්‍රයාට පලඳනවා කියලා ආච්චි සන්තෝෂෙන් ඉඳි. ඉතින් දැන් මේ උපවාස කම්මල දිව්‍ය ලෝකෙමයිද පෙරේත ලෝකෙද අපි දන්නවද? මේ ඉන්න හැටියට බැලුවොත් ගෙවල් වල දැන් ළඟදි ගිහිල්ලා ගෝවා දැන් පුතාලා දූල මහණනා කියන ළමයි මහණනා කියන පොඩි ළමයි. ආච්චි පපු අල්ලගත්තා. අනේ පපුව වාවන්නේ නැහැ මගේ දරුව මහණ වෙනවා. දැන් මහණ වෙන වෙන කට්ටිය පපුවර දෙන්නේ. ආච්චි මම ආච්චි ඔහොම මැරුණොත් යන්නේ කිලිම පෙරේත ලෝකෙ. ඇයි? ඔයාට අනුන්ගේ පිනක්වත් අනුමෝදන් වෙන පිනක් නෑ. තමන්ට මහණ වෙන්න බැරි නම් කවුරු හරි පැවිදි වෙන්න කියන වචනේ පවා ශ්‍රේෂ්ඨයිනේ. පැවිද්ද ලේසි නෑ. ඕන්නම් අපේ මේ ඉතිහාසය බලන්න මේ ආරණ්ඩවිල කීයක් මහණ වුණාද මෙහි කියලා. එක්කෙනෙක්වත් නෑනේ දැන්. මෙන්න මෙයා විතරයි ඉන්නේ. අවුරුදු 10ක් පරණ. නෑ ඉන්න බෑ. මොකද ඉන්න බැරි. මේක දුෂ්කරයි. මේක හිතන තරම් ලේසි නෑ. මොකද අපි සිතූ පැතූ දේවල් මෙහෙ නෑ. මෙහෙ දෙන දෙයකින් සතුට වෙන්න ඕන. ලද සිවුරෙන් සතුටු වෙන්න ඕන. ගුරුවරුන්ට අවනත වෙන්න ඕන. ඉතින් සමාහට එහෙම බැරි ශිෂ්‍ය මෙහෙම කරනවා. ගුරුවරයාත් ඒ පොඩි කාලයක ඉඳලා බණ ටික ඉගෙනගෙන පයින්නවා. එහෙමයි දැන් එහෙම ගිහිපෝ ඇත් ඉන්න. ගෙදරමනේ ගිහින් තියෙන බලනකොට තව වෙන ආරණ්‍ය අදාගෙන තනියෙන් ඉන්න. මමයි රජා. ඒ තනියෙන් රජ වෙන්න කාට බැරිද නේද? මේ රජකමක් කරන්න ආසයි. මොකද කරන්නේ? හිවල්ලුන්ට රජ වෙන්න පුළුවන්. බලුරේකට රජ වෙන්න පුළුවන්. සිංහයන් අතර රජ වෙන්න තමයි ටිකක්. අර පිරිස ඉන්න තැනම රජ වෙන්නේ. කවුරු නැති තැන රජ වෙලා. දැන් අපි කියන සේනාසනාධිපති කී දෙනෙක් ඉන්නවයි? මං විතරයි. මිනිස්සු hina වෙනවා. ඇයිද කියන්නේ? ඒ සේනාසන දාගෙන යාම තනියෙන් හදාගෙන යාම සේනාසනාධිපතිත් වෙලා යාම පට්ටමක් දාගෙන දැන් සතුටින් කියන මම සේනාසනාදී ප්‍රති එකෙක්වත් නැහැ. එහෙමත් වෙනවා. එතකොට ආසාව මොකද්ද? ගුරුවරුන්ගෙන් කොටකු ගන්න නැතුව බැනුම් අහන්න නැතුව මන් ඍසිසේ ඉන්න ඕන. හරියයිද වරදීද ඉස්සරහට? ඉතායික්මනි වරදිනවා. ඇයි? හරි වැරද්ද කියා දෙන්නේ කවුරුත් ළඟ නැහැ. එයාට ඕන විදිහට එයා ජීවත් වෙලා විපතට වැටේ. එහෙම තමයි වෙන්නේ පැවිද්දොන්ට. ඒ නිසා මේ හොඳ පැවිද්දක් ගෙවෙන පැවිද්දෝ හරිම දුෂ්කරයි. අඩුයි. එහෙම නැතුව ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ තමන් කැමති දේවල් කර කර ඉන්න පුළුවන් නම් ඉන්නවා. මේ යම් තැනක නීති දැම්මොත් ඒව කරන්න එපයි කියලා අනතරහ වෙනවා. එයාලා නිද්දන ඊට පස්සේ ගුරුවරයාට අපිට මෙන්න මේවා දුන්නේ නැත්නම් අපි යනවා. මේ වරප්‍රසාද මට ඕන LED TV එකක්. ඒක හයි කරලා දෙන්න ඕනේ මට සැටලයිට් එක. ඒකත් එක බණහන්. දුන්නේ නැත්නම් යනවා. දැන් ගුරුවරයා බය වෙනවා. ඉතින් මොකද කරන්නේ? යගේ යනවා. දැන් මේ ආරන්නේ පුරවන්න බැරිද එහෙම කරාන? මේවා පුරවන්න පුළුවන්. මේවා සෞසිරියෙන් පිරෙනව එහෙනම්. ඇයි හේතුව? ශිෂ්‍ය ඉල්ලන જાති ගෙනත් දෙනවා. එහෙම නොදුන්න නිසා. අනේ ඔයාලගේ ඔය TV තියාගෙන අපි යනවා. TV එකක් තියෙන තැනකට යනවා කියලා. උදාහරණයකට මම කිව්ව එක දෙයක්. ඔවගේ එක එක කාම වස්තු අපිට ඕන වෙනවා.
එව ඉල්ලනකොට සැපෙව්වොත් පැවිද්දෝ ඉන්නවා. සැපෙව්වේ නැත්තම් දමල ගහලා යනවා. දැන් මෙන්න මෙහෙම එකද. රැයට කන්න හිතෙනවා බඩගිනි. ගුරුවරයෙන් කියනවා ස්වාමීන් වහන්සේ බඩගිනි කන්න දෙනවද? කියනවා ගුරුවරයා කියනවා නෑ විනේ තියෙන්නේ මෙහෙමයි අෂ්ටපාන චතු මදුර. අනේ ස්වාමීන් වහන්සේ ඉතින් අෂ්ටපාන බොන්න ඕන නම් කන්න ඕනේ කියන්නේ නෑනේ. මට බත්නේ කන්න ඕන. බතුයි මොනවා හරි. දැන් ආසාව. දැන් මෙහෙ බණට කියන මොනවද? ගිතෙල්, වෙඬරු, මීපැණි, හකුරු, මිශ්‍ර කොට, අනුපානටගෙන හදලා කණ්ඩ. අනේ ඔවා කණ්ඩ බෑ මොණ යනවා. කැමති නෑ. එයා කල්පනා කරලා කන්න තියෙන හොඳ ක්‍රමය මොකද්ද? මෙහෙ හිටියොත් කන්න දෙන්නේ නෑ. ගෙදර යනවා. ගෙදර ගිහලා කන හොඳට. දැන් එබේ එයා කන්න ගියාට කන්නත් නෑ ගෙදර. දැන් රැට කන්න නෙවෙයි දවල්ට කන්නවත් නෑ. ආයි මතක් වෙන මොන මොඩයටද මේ කරගත්තේ? අර දවල්ට කන එකක් හරි හංගගෙන රැට කෑවනම් ඒත් එකක්. දැන් මෙහි ඇවිල්ලා මේ ඇවිල්ලා දෙකටම නෑ. දැන් දවල්ටත් නෑ, උදේටත් නෑ, නැටත් නෑ. නැද්ද? එහෙම වෙනවා. දැන් මේ මගේ ජීවිතේ මම දන්න නිසා මම කියන්නේ මේ කෑම ගැන මට හිතෙන්නේ නෑ ලොකුවට. සතුටක් නෑ එහෙම. මේ මේ මගෙන් දායකයොත් තන ඔබ වහන්සේ වළඳන කැමති જાති නැද්ද? ඉතින් බේරෙන්න බැරුණ මොකක් හරි කියලා බේරෙනවා මිස් එක අර ලොකුවට දැනෙන්නේ නෑ. ඉතින් ඒක මට හිතෙනවා අනේ කොච්චර දෙයක්ද ඒක මේ තමන්ට කන්න කෑම ගැන තෘෂ්ණාව අඩුයි කියන එක. වර්ග සොයන්නේ කියන එක දෙන දෙයක් වළඳලා ඉන්නව නැත්නම් වළඳන්න බැරි නම් මොකද කියන්නේ? නිකන් ඉන්න. නිකන් කියන්නේ වතුර හරි බොනවා. කරන්න දෙයක් නැහැනේ. ඉතින් මේ පැවිද්දෙකුට එතකොට දායකයෙතුන අපි ගෙන ආපු මාළු කෑලි 10ම වැළඳුවේ නැහැ. එකයි වැළඳුවේ කියන්නේ මාළු කෑලි ගත්ත කෑලි ගාන ගණන් කරන්න ලේසි නිසා. එතකොට අපි හතුරු වෙන්න ඕනේ කෑලි ගාන වැඩියෙන් වැළඳුවද්ද නැත්නම් දානේ වැළඳුවයි කියලාද? දැන් සමහර දායකයෝ කියනවා අඩුවෙන් වැළඳුවට සතුටුයි. ඒ කෑලි පහක් ඉතුරු වුණානේ. නේද? එහෙමත් ඉන්න. එතකොට ඒ නිසාම දැන් අපේ මේ සේනාසනේ අපි කියලා තියෙන දෙන්න එපයි කියලා. දාන ඉතුරුනාට දෙන්න එපා. මොකද කට අරන් එන්නේ ඔක් කන්න බලාගෙන. දාන දීලා යන නෙවෙයි එන්නේ. ඉතුරු ටික අරන් යන. ඒ නිසා මම කියලා තියෙන ඌරෙක් ඉන්න ඌරට දෙන්න. රැට තව ඉන්න ඉත්තෑවන්ට දෙන්න. ඒක පින් අපිට. මේ දායකයට නැවත දීමෙන් වෙන්නේ. එයා ගෙනාපු පින් හිත අකුසාසිතක් බවට. ඒ ලෝභසිත අකුසල්නේ. ලෝභෙනේ. ලෝභසිතක් ඇති කරලා දෙන්න හොඳ නැහැ. එහෙනම් අප්‍රමාදය කියන සිහිය විසින් ප්‍රමාදය දුරු කරලා ධීරයා කියන ප්‍රඥාවන්තයා බාලයාව අවෙක්කේ ඉක්මවා ගියාය කියන ඒකට අපි උත්තරාට ගත්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අපි ඉක්මවා වැඩියා. දැන් ඉන්නවද? කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය පිරිසක් මෙතන නිවන් අවබෝධ කරා. ඒ කිසිවෙක් දැන් මෙහෙ නැහැ. මෙහෙ නැහැ. හරිද? හොඳට තේරුම් ගන්න. මෙහෙ නැත්තේ සමහර පිරිසක් ඉන්නව තවතිසාර. මේ සසුනේ නිවන් අවබෝධ කරපු. ඒ කවුද? සෝතාපන්න සකදාගාමි ආර්ය ශ්‍රාවකයෝ. තව පිරිසක් ඉන්නවන්න අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනෙට්ටේ. මෙහෙ ඉන්න විදියක් නැහනේ. ඇයි? ගොඩක් කල්නේ. දැන් කිව්වොත් දැන් රහතන් වහන්සේලා ඉන්නවා. පොඩ්ඩක් අයික පරිස්සාකට බැලිය යුතුයි. නයා අල්ලගෙන යන්න ඕනේ එකට. නයා ඕනේ නන්නේ එකතුන නයා ඕනේ. දැන් රහත් නම් නයා දැක්කම ළඟට යනවා. අතට ගන්න පුළුවන්. කියන්නේ හීල කරපු ණයක් නෙවෙයි ඉන්නේ. වැඩිය ඕනේ රබර් ණයක් කරන් යන්කෝ. ඉන්න කවුරු රහතන් නාද කෙනෙක් කියලා කියන කෙනෙක්. උඩින් දානක පාට. මෙහෙම උඩ පැන්නොත් රහත් නෑ. එහෙම මෙහෙම හිටියොත් නයා සුවපත් වේවා කියන්න පුළුවන් නම් ඒකවත් මොනහරි වෙලා තියෙනවා. එතන වෙනසක් තියෙනවා. හැබැයි උඩ පැන්න කියන්නේ ආයි බොරු. එන ඔය වැඩිය දඟලන්න එපා. රහත් කෙනා හඳුරුන් ගාවට ප්‍රබරණයක් කරන් යන්න. එතන යිපා. චුට්ට දාලා බලන්න මෙහෙම ටොක් ගා. උඩ පයින් කෑ ගහගෙන දුවන්නේ. ඒ කෑ ගහන දුවනකොටම අපිට කියන් තියෙනවා යාට ඇති මාර්ගඵලයක් නම් නැත් අපි ඒ කළ යුතු නැහැ. නමුත් කියනවා නම් මෙච්චර දිගටම කියනවා නම් දෘෂ්ටිගතව ඉන්නවා නම් යා මාර්ගඵලලාභී කියලා ඔච්චරයි කරන්නේ. අපේ මේ වැඩේ එක කරන එක නෙවෙයිනේ. රබර් නයි දාන එකයි නයි ගිහිල්ලා නටවන එක නෙවෙයිනේ අපේ වැඩේ. අපේ වැඩේ තමයි අපිට නොලැබිච්ච මාර්ගඵල ලබන්න අපි වීර්යවන්ත වෙන එක. අනුන්ගේ කිල්ලට හොයන්න නෙවෙයි අපිට තියලා තියෙන්නේ. ඒ නිසා අපි ඒක කරන්නේ නැත. අපිට අදාළත් නැත. අතීතයේ හිටියා රහතන් වහන්සේලගේ බය නැතුව සාදු කියලා වඳින්න පුළුවන්. දැන් නම් පොඩ්ඩක් ඉන්න වඳින්න එපා දැන්ම. මොකද දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ප්‍රශ්නට හේතුව මොකද්ද? දැන් මේ සත්වයා ලෝභාධිකයි. ඒ නිසා පැවිදි වෙච්ච ගමන් එතන යා මාර්ගඵලයක් ලැබුවොත් කිව්වොත්
හොඳට ලැබෙයි කියලා. මොනවද? සිව්පස්සේ ප්‍රත්‍ය මුදල්, විශේෂයෙන් මුදල් තමයි දැන් පළවෙනිවටම තියෙන්නේ. එකට තියෙන සල්ලි. සල්ලි දෙයියන්ගේ කවුද? මල්ලි. හාමුදුරුවරුත් ඒ නිසා වැඩියෙන්ම බලනවා. බණ කිව්වත් මොනව හරි කතා කරත් එයා බලාපොරොත්තු වෙන්නේ සල්ලි ටිකක් වැඩියෙන් ලැබේවා. එතකොට අර විනය අමතක වෙනවා. මාර්ගඵල කිව්වම පරාජික ඒවඩන්නේ. ඒ පැත්තකට දැම්ම ගමන් ලැජ්ජ බය නැති වෙනවා. ඊට පස්සේ දිගටම කියන යනවා, මම දැන් සෝතාපන්නයි. ඔබල මට කියන්න ඕන ආර්යයන් වහන්ස. මොකද කියන්නේ? ආර්යයන් වහන්ස. ඕන YouTube ගිහින් බලන්න කොච්චර ආර්යයන් වහන්සලා ඉන්නවද කියලා. අපේ ලංකා බුරුමේ පරාදයි. ලංකාවේ තමයි ඉන්නේ. තව ඉන අරිහතුන් වහන්ස. කවුද ඉන්නේ? අරිහතුන්. හම්බන්තොටත් වඩන අරිහතුන් වහන්ස කෙනෙක්. ගිහින් බලා ගන්න මොන තරම් සෝභමානයිද කියලා. ඒ මොකද්ද බොරු? දැන් මෙවැනි බොරුවක්වත් තේරෙන ප්‍රඥාව නැති මිනිස්සු කොහොමද නිවන් දකින්නේ? නේද? අපි මේ ඇත්ත කියනකොට අපිත් එක්ක බැන ගන්න ඇවිල්ලා. දැන් මේ වගේ ශ්‍රාවකී ඉන්නවා කුණුහරුපෙන් බනිනවා. අපේ අරියතුන් හතර බැන්නයි කියලා. ඒත් අරියතුන් හතරේ ගෝලිය කොච්චර දියුණුද හිතන්න කුණුහරුපෙන් බනින තරමට ආවා කියන්නේ. ඒ ඇත්ත කියා දෙන කෙනෙක්ට අනේ සුවපත් වේවා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා බෑ කියන්නේ බයින කාටත්. එහෙම නෙවෙන්නේ කියන්නේ. මොනවද කරන්නේ? පරුසා වාචාව. රහතන් වහන්සේ බනින පරුසා වාචාව. ඉතින් ඒ නිසා ඉවණි අර ඩුප්ලිකේට් රහතන් වහන්සේලා බිහි වෙච්ච නිසා හරි බයයි. දැන් රහතන් වහන්සේගෙන වචන කියන්න බයයි. මොකද මිනිස්සු කොයි වෙලාවෙ පස්සෙන් පන්නයිද දන්නේ අපිත්. ඒක නිසා හරි පරිස්සම් වෙනවා කතා කරද්දී මේ ආර්ය ශ්‍රාවක වචන, රහත්ුණයි කියන වචන අපේ කටින් පිට නොවේවා. පිට වුණොත් ඉවරයි. දැන් මේ පහුගිය කාලේ තිබුණ පින්වන්නේ රහතුන් වැඩිම ගොස්සේ කියලා විතරයි කිව්වේ. මේ මොඩියෝ ටික හදලා ඒකාන්තේ මග ඔස්සේ කපන්නකො. රහත් කියලා ගන්නකො. දුවනවා වතුර බෝතල් කරේ තියන් දුවන. ඇයි දුවන්නේ මේ? මේ තරහට නෙමෙයි කියන්නේ. මේ අවබෝධයෙන් නෙමෙයි දුවලා තියෙන කට. මේ පිරිස එක වචනයකට කොටු වෙලා. එතකොට ඒ දේශකයන් වහන්සේගේ අවබෝධය අහන්න කොහොනේ ඇති? මොකද ඒකේ ඔක්කොම ටික තියෙන. ඒතර ඒ තරම් ලඝුයි අවබෝධය, ඒ තරම් ලඝුයි දැනුම. හැබැයි ඒත් ඇයි මේ කට්ටිය දුවන්නේ? මොන වචන අල්ලගෙන? රහත් කියන වචන අල්ලගෙන. ඔව් රහත්. ඉතින් ඒ නිසා එවැනි ජාතියකට නිවන් දකින්න කොච්චර කල්ප ගානක් ඇති වෙයිද කියලා මට නම් තේරෙන්නේ. අදාද නිවන් දකින්න කයිවාරුව. හැබැයි රහතුන් නොරහතුන් අඳුන ගන්නවත් තාම ඉවක් දැනුමක් නෑ. හොරු නොහොරු මේ බොරු කරන කෙනා ඇත්ත කියන කෙනා කවුද කියලා තෝරගන්න කතාවක් නෑ. කෙලින් කතා කරන අය ඇලජික් බබාලා වගේ කතා කරන අය හරි හොඳයි. ඒ හිස සිනිඳුර කතාවද ලස්සන වචන. ඒක අහුවන්නේ වෙන හිත. ඒ ඉතින් වචනයක් කියලා තව වචනයක් කියලා නාඩියක් කර යනවානේ. ඒක තමයි අපි හිතන්නේ. ඒක තමයි සැබෑ සිල්වත්කම. ඒ හිමින් කතා කරන්නේ මෘදුයි. ඇවිදින්නේ හිමින්. ඉතින් එහෙම මනින්න ගියොත් කවදාවත් අපිට රහතුන් හොයාගන්න වෙන්නේ නෑ. හැබැයි අපි දන්න රහතන් වහන්සේ ඉක්මනට ඇවිදින කෙනෙක් වුණොත් එහෙම අපි ආර්ය උපවාදී කරලා දැන් අතර වෙන්නේ. ඇයි? බලපංකෝ යන ඉක්මන. පුදුම හදිස්සියක් නේ හාමුදුරන්ට. හැබැයි ජාති පුරුද්ද, සංසාර පුරුද්ද වශයෙන් එක වෙන්න පුළුවන් නේ. වාසනා ගුණ තියෙනවානේ. දැන් මඩවලෙන් පැන රහතන් වහන්සේ කෙනෙක් හේතුව පුරුද්ද. වසලේකුව රහතන් වහන්සේ කෙනෙක්. ඇයි ඒ? පුරුද්දට. සංසාර පුරුද්දට. ඕක අල්ලගත්තොත් අන්න බලව වසලේ කියන රහතු ඉවරයි. ඒ නිසා පිටින් මනොත් මනින්න ගියොත්, පිටින් පැහැදෙන්න ගියොත් අපි කොහොමද ඇන්දෙනව? සහ අපි පව් පුරව ගන්නවා. දෙපැත්තම වෙනවා. ඒ නිසා රහතුන් මනින්න අපිට අමාරුයි. හොඳට ඇසුරු කරන්න, විශේෂයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් බණ අහන්නකොට ඒ වචන අල්ල ගන්න එපා. සැර වචන කිව්ව අය එහෙම කියන. අපේ දැන් ධම්මජීව ලොකු සාහසේ හොඳම උදාහරණේ. උන්වහන්සේ හොඳට මේ සිහිය කියලා දෙනගෙන අපිටත් අත්පොත තිබි. උන්වහන්සේ මේ කියන විදිහ රිතන්නේ කියලා නිදහස හිතන්න කියලා දුන්නා අපිට. අපිත් අර පොත්වලට කොටු වෙලා ගුරුවරුන්ට කියපු වචනම ගරු කර කර හිටියා කාලයක්. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ හම්බෙච්ච තැන ඉඳන් අපිත් නිදහසේ දැන් ඉන්නවා. සතුටෙන් දැන් ඉන්නවා. අර සිල්පද ගැන තැවිච්ච ගතිය දැන් නැහැ. ඒ සිල්පද අතහැරිය කියලා නේ මම මේ කියන්නේ. ඒක තැවෙන්නේ නැහැ. නැවත අලුත් වෙනවා. ඊයේ හිටපු ගණනේ අද ඉන්නේ. ඒක තේරෙන්නේ නැහැ නැත්තම්. ඒතර ඒසවන්නාස කියනකොට සමහර වචන දැන් අපේ මෑණිවරුත් අහලා නිසා දන්නවා. නිකන් අමුතිය වගේ ඉන වචනේ. හැබැයි ඒක ඇතුලේ ලොකු අර්ථයක් තියෙන. එන්න බලන්න ඉවසීමෙන් ඕනේ වැනි කල්යාණ මිත්‍රයම ඇසුරු කරන්න. දැන් මම යද්දී ඒසවන්නාසේ සිවුර තිබුණේ අඳනේ පිටින් හිටි. දැන් වෙන ගුරුවරු නම් ඔහොම ඉඳ ආයුෂ්මතුනි කියලා ගිහිල්ලා සිවුරු පෙරවන්නේ නෑ. ඒසනසේ එහෙම කැඳෙව්වා මා ඇතුළට. එතනින් මම පහදුනේ.
වෙන ගැන අපහැදෙනනේ සිවුරත් නෑ කියලා. නෑ නෑ ඒක තමයි හරි අමු ගතිය. ඇත්තෙන් ඉපයි ඇත්තෙන් කියලා දැන් අඳුනෙක් ගලවන් ආවොත් ඇත්ත නෙවෙයි හොඳේ. එතන පොඩ්ඩක් තියෙනවා දැන් යම් සීමාවක් තියෙනවා. ඒක ඇතුලේ උන්වහන්සේලා ඇත්තේ ජීවත් වෙනවයි කියලා ඉවක් තියෙන හැබැයි ප්‍රඥාවක් පොඩ්ඩක් කරේ තියෙන්න ඕනකට. නැත්තම් තේරෙන්නේ නැත්තම් බැන බැන යනවා. අර හොඳම කෙනාට බැන බැන යනවා. නරකම කෙනාට හොඳයි කියනවා. ඇයි රැවටුනේ? සසරින් ගినాපු නුවණක් නැති නිසා. එහෙනම් ඉවක් තියෙන නම් නුවණක් එහෙනම් ඉස්සෙල්ලම කල්යාණ මිත්‍රයෝ ඉස්සෙල්ලා අඳුන ගන්න. මොකද අද කාලේ අපිට බුදු කෙනෙක් වඩින්නේ නැහැ බණ කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ බණ තමයි අර කබඩ් එකේ තියෙන්නේ පොත. පොත පෙරලන්න අපි දන්නේ නැත්තම් පොත පෙරලපු කෙනෙක් අපිට ඕනද නැද්ද? ඕන. ධර්මයේ දන්න ධර්මයේ වඩපු කෙනෙක් ඕන. දන්න කෙනා විතරක් නෙමෙයි වඩපු කෙනෙකුත් ඕන. ධර්මයේ දන්න ඒක වඩපු කෙනෙක් ඇවිල්ලා අපිට කරුණු කියනකොට තමයි අපිට නිවන් මඟ පෑදෙන්නේ. නැත්තම් ඔක්කොම දේ වගේ ගුරුවරයාත් ඇස්පියන් යනවා. ගෝලියොත් ඒ පස්සෙන් යන කොහේ වැටේද දන්නවද? පාර කොහේ අතරමං ඒ අන්දයිනේ. එහෙන හොඳට ඇස් පේන ගුරුවරයෙක් ඕන. රැළේ ගුණා මුල්ම මුලට යොදන්නේ මොන ගුණෙද්ද? පුරුදුකාරයෙක්. නාඹර ගුණ යොදන්නේ නැහැ. ගුණු ගැන දන්නේ දන්නව? ගැල් පේලි එක හොඳට සයිහත්තියත් වගේම පරිණත ගුණෙක් තමයි පාර දන්න ගුණ තමයි යොදන්නේ. පාර දන්න ගුණ පාර දිගේ පරිපාර යනකොට ඉතින් පොඩි ගුණු ටික මොකද කරන්නේ? ඒ වගේ තමයි ගුරුවරයාත්. එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක එකට තියෙනවා අපිට. ධර්මයේ තියෙන එකටම. ඔය සෝතාපත්ති අංගවලත් තියෙන කල්යාණ මිත්‍ර සේවනය දෙක සද්ධර්මස් ශ්‍රවණය. දැන් ඒක දෙකක් ලැබුණා. හොඳේ අද ආපු අයට කල්යාණ මිත්‍ර සේවනය එකට ආවා. දෙකට ආව පස්සේ සද්ධර්මස් ශ්‍රවණය. තුනට එනවා යෝනිසෝ මනසිකෝ කට්ටිය ඇතුලේ තියෙන. අපිට දෙන්න බෑ. හතරවෙනි එක ධම්මානුධම්ම පටිපදා. ඒ කියා දීපු ධර්මයේ හැසිරෙනවද නැද්ද? ඒක කාගේ අතේද තියෙන්නේ? තමන්ගේ අතේ. එනං දේශකයන් වහන්සේට දේශනා කිරීමේ පින ඔන්න ඉතුරු වුණා. ශ්‍රාවකයාට දැන් ඇසීමේ පින වර්තමානයේ ලැබුණා. අනාගතේ ඒක පිළිපදිනවාද ඒක දියුණු කරනවාද කියන එක කාගේද? ඒ ගැන අපේක්ෂාවක් මන් තියාගත්තොත් මට දුකද නැද්ද? දුකයි. ඇයි ඒක නොකළොත් එයාලා කියලා දුකක් වෙනවා. ඒ නිසා ඒක එතනින් නවත්තනවා. මගේ වැඩේ මං කළා. මට කරන්න තිබුණේ කතා කරන එකක්. දේශනා කරන එක මොකද්ද ගත්ත දෙයක් ගැලවෙන්න පුළුවන් පාර. ඒකට භාග්‍යතුන් වහන්සේගේ ධම්මපදයක් අපි මාතෘකාවට ගත්තා නේ. ඒක අනුව නෙමෙයි ගියේ කතා. එහෙනම් බාලයෝ ඉක්මවාගෙන ප්‍රඥාවන්තයා ගියා වගේ අපිත් දැන් යන්න ඕන. ඒකයි මේ කරන්නේ. දැන් අපි ඉස්සරහට ආවා කියලා කියන්නේ දැන් මේ ලෝක ප්‍රජාව අතරින් භාවනාවක් හරියට කරන කෙනා ගොඩක් ඉස්සරහින් ඉන්න. එයා ප්‍රඥාවන්තයි. භාවනා දන්නේ නැති කෙනා, ධර්මයේ දන්නේ නැති කෙනා බාලයි නේ. එයා සසර දිගට යනවා. දැන් අපේ ප්‍රාර්ථනාවතේ දිගට යන්න ඕනේ කියලා. දැන් මේ වෙලාවේ කොහෙත්ම නෑ. අපිට තියෙන හැකි පළවෙනි හන්දියෙම හැරෙන්න ඕන. ලැබෙන පළවෙනි තැනින්ම අපි මේක ගලව ගන්න ඕන. ඒක වෙනකන් අපි ප්‍රඥාව වඩනවා. ඒ සඳහා අපිට මේ ධර්ම ශ්‍රවණය භාවනා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමනා වෙලාව ගත වෙන නිසා අපි දේශනා උතනින් හමාර කරනවා. අද මාතෘකාගලේ අප්‍රමාද වර්ගයේ ගාථා රත්නය. ඉතින් මේ දේශනාවට අනුව භාග්‍යතුන් වහන්සේ සිහිය පවත්වලා අසිහිය දුරු කර ගන්න ආකාරය තමයි අපිට කියා දුන්නේ කෙටියෙන් නේද? එතකොට උපමාව මොකද්ද කියලා මතකද? පබ්බ තට්ටෝව බුම්මට්ටේ. උඩ නැගපු පර්වතේ ඉන්න කෙනෙක්ට බිමේ ඉන්න අය හේතු වාසනා වේවා කියලා සාදු